නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉත මොදති පෙච්ච මොදති කත පුඤ්ඤෝබ යත්ත මොදති සෝ මොදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝති. පින්වත්නි, පිළිවෙලින් පවත්වාගෙනෙන ධම්මපද දේශනා මාලාව අද 11 වන දේශනාව. ඉද මොදති මෙලවත් සතුට වේ, පෙච්ච මොදති පරලොවත් සතුට වේ, කත පුඤ්ඤෝ උභයත්ත මොදති පින් කළ තැනැත්තා මෙලව පරලොව දෙකෙහිදීම සතුට වේ. සෝ මොදති සෝ පමෝදති සතුට වේ හේතෙම වඩාත් සතුට වෙයි. දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ සුගතියේ ගිහිල්ලා තමන් කරපු පින දැක්කම සුගතිය තමයි තවත් සතුට වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන සමයේ සවැත් නුවර ධම්මික නමින් උපාසක මහත්තුරු 500ක් වාසය කළා. ඒ 500 දෙනාගෙම ප්‍රධානියා මේ අපි කතා කරන ධම්මික උපාසක මහත්තේ 500ටම ගෝලියෝ 500 ගානේ උපාසක ඉඳලා තියෙනවා. එක්කෙනෙක්ට 500 ගානේ ඉඳලා තියෙනවා. පුතුන් 7 දෙනෙක් හිටියා. මේ මහත්තයර දූල 7 දෙනයි. ඔක්කොම 14යි. ඒ හැම දෙනාම කැඳ දානයක්, බත් දානයක්, අඩමස්සකට වරක් දානයක්, අලුත් සඳ දුටු දා දෙන දානේ, නව සඳ දුටු දා දෙන දානේ, වස්සසු භික්ෂූන්ට දෙන වස්වා වාසික දාණය ආදී දාන ගොඩාක් දෙනවා. මේ අය හැමදාම ඔය කියන විදියට දාන පූජ කළා. ඒ හැම දෙන ධම්මික උපාසක මහත්තයා 90 යන අනුජාත දූපුතුන්. ධම්මික මහත්මත් කැඳ දාණ දෙනවා, බත් දාණ දෙනවා. ඒ උපාසක මහත්තයාගේ භාර්යාවත් කැඳ බත් දෙනවා, දාන දෙනවා. අඹදරුවන් සහිතව ධම්මික මහත්මා සිල්වත් යහපත් ගති තියෙන කෙනෙක්. දීමේ ඇලුනා. මෙසේ දැහැමින් සෙමෙන් කල් යවන ධම්මික උපාසක මහත්මයා කල්යත්ම රෝගාතුර වුණා. ඔහුගේ ආයු සංස්කාර පිරිහී ගියා. ඒ කියන්නේ කොච්චර පින් කරපු කෙනෙක් වුණත් මැරෙන්න ලං වුණාම හේතුවක් වශයෙන් ලෙඩ වෙනවා. අපි ඕන කෙනෙක්ට එහෙම වෙනවා. භාග්‍යතුන් වහන්සේට පවා එහෙම වුණා. උන්වහන්සේ ලෝහිත පක්ඛන්දිකා කියන ආබාධයට පත් වුණා. රෝගී වැඳ වැතිරගත් උපාසක මහත්මයාට බණ අහන්න කැමැත්තක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලා 8 නමක් හෝ 16 නමක් එවන්නේ වැඩම කරවන්න කියලා ආරාධනාවක් භාග්‍යවතුන් වහන්සේටම යැව්වා. ළමයින් ගැත යවන්නේ නැති. භාග්‍යවතුන් වහන්සේ ආරාධනා පරිදි භික්ෂුන් වහන්සේලා 8 නමක් නිවසට වැඩම කෙරෙව්වා. උන්වහන්සේලා නිවසට ගොස් උපාසක මහත්මා වැතිර සිටි ඇඳ වටකොට ආසන පනවාගෙන වැඩ සිටියා. එවිට උපාසක මහත්තයා භික්ෂුන් වහන්සේලා දෙස බලා, ස්වාමීනි, දැන් මට ඇත්තේ ඔබ වහන්සේලාගේ පිහිටය. ඔබ වහන්සේලා දැකීම මට මහත් පිහිටක. එදා මාගේ ශරීරයේ තිබූ ශක්තිය දැන් නැත. ඇස් දෙකක් මදක් අඳුරිය. කන් ඇසීමත් අඩුය. මට බණ ටිකක් දේශනා කරන්න කියලා ආරාධනා කළා. නිලස්සයන් නැසෙව්වා. උපාසක මහත්තයා කවර සූත්‍රයක් අහන්න කැමතිද කියලා. මහත්මාගේ කැමැත්ත අනුව අපට ඕනම සූත්‍රයක් කියන්න පුළුවන් කිව්වා. ඒ වෙලාවේ උපාසක මහත්තයා දින් ධර්මයේ දන්න කෙනෙක් නේ. ධම්මික කියන්නේ බොහොම
ත්‍රිපිටකධාරී උපාසක මහත්තයෙක්. එයා කිව්වා සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අත නොහැර දේශනා කොට වදාළා. ඒවට කියන අවිජහිත දේශනා. මහා සතිපට්ඨාන සූත්‍රය වදාරණ්ඩයි කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලා දේශනා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් අපි සිංහලෙන් බණ කියනවාගේ නෙවෙයි, පාලියෙන්මයි බුද්ධ වචනේම තමයි සත්ගායනා කරන්නේ. ඒවම් මේ සුතං ආදී වචන, ඔය වචන ටික තමයි සත්ගායනා කරන්නේ. ඒ වෙලේ උපාසක මහත්තයාගේ පින්තෙදින් මෙහෙවුණු සදෙව්ලෝ වැස්සෝ, දිව්‍ය ලෝක හයේ දෙවියෝ, එක එක දෙව්ලොවින් දහස දහස අසුන් යදූ 150 දුම් පමණ වූ මනාව සැරසූ දෙව්රත හයක් ගෙන උත් උපාසක මහත්තයාට පෙනෙනසේ අහසේ තබා. දැන් අපි කල්පනා කරනවා කොහොමද කාමරයක් ඇතුළේදී තිබුණේ යොදුන් 150 දිග රත කියලානේ. එහෙම හිතෙන්න පුළුවන් අපිට. අපි හිතන්නේ එහෙමනේ. ඒතර ඒවා ඒ ප්‍රමාණෙන් දිව්‍ය ලෝකෙ තිබුණට මනුස්ස ලෝකෙට එනකොට ප්‍රමාණ වශයෙන් සකස් වෙනවා මනුස්ස ලෝකෙට හරියන විදියට. හරි ඒක ඒ විදියට පෙනුණා. උපාසක මහත්තයාට පේනවා දැන් රත හය අහසේ තියෙනවා. ඒ එක එක රතේන දිව්‍ය පුත්‍රයගෙන අපි අරන් යන්නේ මහා උපාසක මහත්මයා. අපි තමයි අරන් යන්නේ කියලා කියනවා. දැන් තරංගයක් එතන. ඒ අය වාද කරන දෙවිවරු 6 දෙනා, ඒ රත 6න් ආපු 6 දෙනා වාද කරනවා. අපි තමයි අරන් යන්නේ කියලා. අපේ ලෝකෙට තමයි අරන් යන්නේ කියලා. වහසි බස් කියනවා. උපාසකයේ මැටි බඳුනක් බඳු ඔය කය හැරදමා රන් බඳුනක් වැනි මේ දෙව්ලොව එන්න, අපේ රියර නගින්න, අපේ රියර නගින්න කියලා කියනවා. එවිට උපාසක මහත්තයා කල්පනා කරනවා බණට අනතුරු නොකොට ඒ අවසන් වනතුරු පොඩ්ඩක් ඉවසන්න. ඒ කියන්නේ බණ අහනනේ පොඩ්ඩක් ඉන්න කියන වගේ හදහසින් කතා කරන්නත් බෑනේ බණ අහන ගම. නිසා අතින් කිව්වා පොඩ්ඩක්. කොහොමද කියන්න අතින් සාමාන්‍ය? මේ අන්න බලන්න. මෙහෙම කිව්වා. කාට කියන්නේ? දිව්‍ය ලෝකයෙන් ආපු දෙවියෝ 6 දෙනාට. මොකද ඔය කට්ටිය රණ්ඩු වෙන්න ගත්තොත් මට බණ අහන්න වෙන්නේ නෑ. එහෙම කරනකොට ස්වාමීන් වහන්සේ දැක්ක මෙහෙම කරනවා. කොහොම කරේ? ආ උන්නාදලස බණ කිව්ව ඇති දැන්. උපාසක මහත්තයා මෙහෙම කරානේ. එහෙනම් අපි සතිපට්ඨාන කියපු තැනින් නවත්තලා උන්නාදල මොකද කරේ? වැඩියා. භික්ෂුන් වහන්සේලා බණ නවතාලන්න කියලා සිට බණ නවතාලුව. ඉක්බිති ගේවැස්ස මොකද මේ අපේ පියා? මෙයට කලින් කිසි දිනක මෙසේ කළේ නොවේ. සිහි මද කමෙන්ද මේ එදා කොතරම් බණ අහපු කෙනෙක්ද? කොච්චර බණ ඇහුවත් උන්දට මදි වෙනදා. අද බණ කියද්දි අත වැහුවා. අත දැම්ම මෙහෙම කිව්වා. පනවත්තන්නේ කිව්වා වගේ. ඉතින් ඇත්තනේ දෙවියෝ පේන්නේ කාටේ? ධම්මික මහත්තයරි විතරයි. මේ ඉන්න කාටවත් දෙවියෝ පේන්නේ නැති නිසා. බණ ඇසීමේ සෑහීමක් මෙයට පෙර කවදාවත් උන්දෑට තිබුණේ නැත. අයියෝ ඕනෑකමින්ම හාමුදුරුවරු ගෙන්නාගත්තේ තාත්තාමයි. දැන් තාත්තම බණ නවතාලන්ට ගියයි මරණයට බිය නොවන්නේ කවරෙද්දැයි කියමින් ළමයි ටික අඬන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලා දැන් බණටිට නැතේ විහාරයට වැඩිය. ළමයි අඬන්න ගත්තා, සොයනසල වැඩියා. ටික වෙලාගේ උපාසක මහත්තයා නුඹලා අඬන්නේ ඇයි? තාත්ත හාමුදුරුවරු වඩම්මල බණ අහන්නට පටන් අරගෙන නැවත තාත්තම ඒවා නැවැත්තුවයි කිව්වා. තාත්තා මරණයට බියෙන් මෙසේ කරන්නේ ඇයි සිතා අපි ඇඬුවෙමුයි කියලා කිව්වා. නෑ මම මරණයට බිය නොවෙමි. කොහෙද හාමුදුරුවරු කියලා ඇහුවා. උන්වහන්සේලා බණ කියන ඉඩ නැතයි විහාරයට වැඩි බව දන්වා සිටියා. මම උන්වහන්සේලාට බණ නවතාලන්ට නොකීමි, උන්වහන්සේලා හා කතා නොකෙලිමි කීය. ඉක්බිති පුත් තාත්තා කතා කළේ කා සමගද ඇසුවා? සදෙව්ලෝ වැසියෝ එක එක දෙව්ලොවින් එක එක රිය බැගින් රිය සයක් සරසාගෙන උත් අහසේ තබා. අපේ දෙව්ලෝ සැපතින් මහත්ය, අපේ දෙව්ලෝ සැපතින් මහත්ය, අපේ දෙව්ලොවට එන්ඩ මේරියට නගින්න, මේරියට නගින්නයි මට කියති. ඒ නිසා මම ඔවුන්ට බණාසන බව කියා පොඩ්ඩක් ඉවසන්නට අත නගා කීමි. අත උස්සල පෙන්නුවා පොඩ්ඩක් ඉන්න කියලා. ඒ හැම හාමුදුරුවරන්ට බණ නවත්තන නොකීමී කී විට ඔව් කොහේද තාත්තේ කොහෙද අපට පෙන්වන්නේ කීය. එවිට උපාසක මහත්මා ගෙතු මල් දමා ගෙන්වා කිනම් දෙව්ලෝ වඩා සිත් කළුද අසා තුසිත දෙව්ලොව සැමට සිත් කළුයයි කී විට එසේ නම් මේ මල් දම තුසිත දෙව්ලොවින්නා දෙවුල් රියෙහි එල්ලේවා කියලා අහසට දැම්මා. ඔහු එසේ සිතා මල්වඩ මහසට විසි කළහ.
එය සිතූ පරිදි තුසිත දෙවුල වෙන්නාරියෙහි පැටලුණා. එහි රැස්ස සිටියවුන්ට මල්වඩම් පෙනේ, ඉරිය නොපෙනේ. උපාසකතුමිය අහනවා, මල්වඩම් පේනවද පුතුනි? එසේය. ඒ මල්වඩම ලැබී තිබෙන්නා තුසිත දෙවුලෙන් ආ රතෙහිය. මම දැන් තුසිත දෙවුලවට යමි. ඒ ගැන නුඹලා දුක් නොවිය යුතු. නුඹලාත් මා සමීපෙට එන්නට සිතා තව තවත් පින්කරන්ඩ, දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්ඩ, සතුන් මැරීමෙන් සොරකමින් පරිස්ත්‍රී පරපුරුෂ සේවනයේ රා අරක්කු බීමෙන්, බොරු කීමෙන්, කේලාං කීමෙන්, රළු බස් බිනීමෙන්, ඕපදූප කතා කිරීම මුළුමනින් වෙන්වන්න, පව්කමක් වැරදි වැඩක් කිසි දවසක නොකරන්න, කරුණා මෛත්‍රී ආදී වූ ගුණ දියුණු කරන්නයි මේ ඇලෙසින් අවවාද දී කලුරියකොට තුසිත දෙවුලවින් ආ රතේ නැගී සිටියේය. එකෙනෙහිම උපාසකයාගේ ආත්මභාවය තුන්ගව් පමණ වූයේය. ගැලසටක පුරවා ලනතරම් ආභරණ වලින් මේ දිව්‍ය පුත්‍රයා සැරසුණා. ප්‍රමාණය ගව් තුනයි. ගැලසටක තරම් ආභරණ වලින් සැරසුණා. දෙවගණන් දහසක් මේ දිව්‍ය පුත්‍රයා පිරිවරා ගත්තා. රන් විමානය පහළ වුණා. ඒ උස යොදුන් 500යි. ඉතින් හොඳයි, මේ දේශනාව ඉතා වටින දේශනාවක්. අපේ පින්වත් මෙහෙණින් වහන්සේලට, ස්වාමීන් වහන්සේලට වෙන මොනවත් බණ ඕනේ. දාන දීපයට බණ කියන්න කිව්වොත් මෙන්න මේ ගාථාව පාඩම් කරගන්න. මේ කතාව දැන් මතකයි මං හිතේ. මේ අනුව බණක් කිව්වනම් ඇති. අවුරුද්දට එකයිනේ කියන්ති. දවල් දාන වලට එන්නේ අවුරුද්දට සැරයක්. ඉතින් අවුරුද්දෙම මේ බණ කියන්න පුළුවන්. ඊට පස්සේ අවුරුද්දෙත් කිව්වට මං හිතනවා කාරි නැහැ. මොකෝ අවුරුද්දක් යද්දි මිනිස්සුන්ට බණ අමතක වෙනවා. ඒ නිසා මම යෝජනා කරන කට්ටියට බණ කියන්න බැහැ කියනවනේ මේ. මේක කියන්න. ඉදමෝදති පෙච්චමෝති. මේක දන්නේ නැති අය ඉන්න බෑ. හොඳ, එහෙමනම් ඉතා වටින කතාවක්. කොච්චර වටිනවද කිව්වොත්, ඊයේ අපි බයෙන් හිටියා අපාය ගිය නිසා අද ඉන්න කොහෙද යනද? අද දිව්‍ය ලෝකයේ කතාවක් තියෙනවා. ඒතොර ඒකයි මේක යමක වර්ග කියන්නේ. එක විටක එක පැත්තක් කියනවා, අනිත් පැත්තම ඊට පස්සේ කියනවා. දැන් යුගලනේ. ඊයේ කිව්වේ පව ගැන. පාපකාරී උපයත්ත සෝචති. අද කියනවා මෝදති. සෝචනය ගැන ඊයේකෝ ශෝක කිරීම. අද කියනවා සතුට ගැන. එහෙනම් පින් කිරීමෙන් සතුට ඇති වෙනවා. දැන් මේ කාගේ දේශනාවක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මොකද දැන් අද කාලේ අර ඉක්මනට නිවන් දකින කට්ටිය මේකට කැමතිද? ඒව කැමති නෑ. ඔය ධම්මපදේ ඔය පින් ගැන වඩන්නේ ඕ. ඕ කියන්නේ බා. ඔයාලට කියන්නේ කිසිවක් නෑ. මොකද කියන්නේ? කිසිවක් නෑ. පිනුත් නෑ. මොකද? පවුත් නෑ. අම්මත් නෑ. තාත්තත් නෑ. දැන් මේ නැහැයි කිය කියනකොට මොකෙට වැටෙන්නේ? මිත්‍යා දෘෂ්ටියට. උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. ඉතින් සාරා සංකල්ප ලක්ෂ්‍ය අපිරුම් පුල බුදු කෙනෙක් එන්න ඕනේ අපි මිත්‍යා දෘෂ්ටියට දාන්න. එහෙම බණක් කොහෙවත් නැහැ. සත්වයේ නැත. ස්කන්ධ ධාතු ධාතු ස්කන්ධ ධාතු ආයතන ඇත. හරිද? ඒකත් නැහැ කියන්න බෑනේ. ඒක තියෙනවා. ඒවා විමෙන් කරලා බලලා තමන් අවබෝධ ඥානට එනවා. මෙතන ඇලෙන්න තරම් දෙයක් නැත. ස්කන්ධ ටිකක් ඇත. ධාතු ටිකක්. ආන් ඔහොමයි අපි නම් අපේ ගුරුවරුන්ගෙන් අහලා තියෙන ගැඹුරු බණ වලට. ධර්මයට දැන් තියෙන එහෙම නෙවෙයිනේ. දැන් කියන්නේ පුටුවක් නැහැ. පස්ස පැත්තක් නැහැ. දැන් දෙකම නැහැ. ඒතර වදින්න හේකුත් නැහැ, වාඩි වෙන්න හේකුත් නැහැ. ඒතර මොකද කියන්නේ පුටුව කඩපිය වැඩක් නැහැ. මොකද පුටු ඉන්නේ. ඒ නිසා ඒකට කියන විහිළු බණ. මොන බණේ? විහිළු බණ. අපිට නිකන් දුකෙන් වගේ අපි ඉන්නකොට මේ මනක් කරලා අපි පොඩ්ඩ හිනා වෙනවා. මොකද කියන්නේ? ඔහෙලා මොකද්ද මේ කියන්නේ? ඔහෙලා ඉන්නවා? ඔහෙලා නැහැ. ඔහෙලා ඈ ඔහෙලට පේනවා එම්මාව. එනක මොන පිස්සුද මම කියලා කෙනෙක් නෑ. ඔයාලා මායාව තියෙනවද? හිතේ මායාව. ඉතින් එහෙම ධන එහෙම බණක් තමයි අද වර්තමානයේ ඇහෙන්නේ පින්වත්නි. ඒ නිසා අද අපි මේ කියන කතාවට කට්ටි සතුරු නැතුව ඇති බහුතරයක්. මුද අපි මේ කතා කරන්නේ පරම පිවිතුරු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම. උන්වහන්සේ එකින් එක හැමෝටම ගැලපෙන වදාල එක එක දේශනා තියෙනවා. ඒක හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේව ගැලපෙන ඇත්තෝ ඉන්නවා. ඉඳලා තියෙනවා. සබුදුරයන් වහන්සේ සියලු දෙනාටම දහම් දෙස්ුවේ. ඔය කියන කිසිත් නෑ කියලා එකපාරට නිවන් දකින්න නෑ කියලා තරන්නේ බණ කියලා තියෙන්නේ. මේ සසර ගමනක් ගැන දැනගෙන ඒ සසර ගමනෙන් එතර වෙන්න වැඩ කරන නැත්තන්ටත් භාග්‍යතුන් වහන්සේ බණ කියලා තියෙනවා. හොඳේ. ඒ නිසා මේ පහු ගියපු කල්ප කාලාන්තරේ සාරා සංකල්ප ලක්ෂයට පහළලා තියෙන භාග්‍යතුන් වහන්සේලා 28 නමක් කියනවා.
විසියට නම. ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්. ඒ තරම් ස්වල්පයයි. කොච්චර කල්ද? කල්පම සාර අසංඛ්‍ය ලක්ෂය. ලක්ෂය දන්නවද? 1.5යි. ලක්ෂය කියන්නේ කල්ප කොච්චරද නේ? ආනවර. එතකොට බෙදලා බැලුවොත් කල්ප කාලාන්තරයකට ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා. ඒනොත් අපි ගත්තොත් හතර නමක්ම පහළලා තියෙන මේ කල්පේ. මේ අන්තක් මේ මහා කල්පේ, මහා භද්‍ර කල්පේ අන්තක් කල්ප සතරකදී පහළ වෙලා තියෙන. එතකොට ඉතුරු 24 නම තමයි අනික් කල්පවල පහළ වෙලා තියෙන. ඒ බුදුරජාණන් වහන්සේ දානාදී පාරමී පිරුවද නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේලා බෝසත් කාලේ පිරුවද නැද්ද? අපි දන්නෝ නේ උත්තර දෙන්න. බය වෙන්න එපා. අපි මේ ධර්මයේ කතා කරන්න යන්නේ. මේ අධර්මයේ බහුල වෙන සමයේ අපි කෙලින් ධර්මයේ කතා කරන්න. වෙන දේ කතා කරන්න. බොරු කියන්න ඕනේ නැහැ. බොරු කියලා account එකට ගාණක් දාගන්න පුළුවන්. ඒක අමුතු වැඩක් නෙවෙයි. සල්ලි හම්බ කරනවා කියන එක. බිස්නස් නේවා. දැන් අපි බිස්නස් එක ගන්න වෙන්නේ දැන් කරන්නේ. දැන් ධර්මයක් කතා කරනවා අපි නේ. මේක බය වෙන්න එපා. එතකොට බලන්න ඒ සියලු බුදුරජාණන්සල දස පෙරුන්දම් පිරුවා. දන්සිල් භාවනා කළා. ඒ ශ්‍රාවකයෝ. කල්පලක්ෂයක් පෙරුම් පිරුවා. දානාදී පාරමී පිරුවා. පසේ බුදු වෙච්ච උත්තමයෝ කෝටි ගානන්නේ. අපි ගණන් කරන්න දන්නේ ඒ තරම් ඇති. බුදුවරු අඩු වුණාට පසේ බුදුවරු බහුලව හිටියා. ලක්ෂ ගණන් කෝටි ගණන් පහළලා තිනුතු. එතකොට ඒ උතුමන් වහන්සේලා පෙරුම් පිරුවද නැද්ද? දස පාරමී උපපාරමී පිරුවයි කියනවා. එතකොට මේවා ටිකක් දැනගන්න තියෙන හොඳම අත්පොත තමයි පූජාවලිය. පූජාවලිය පොත කවුරු හරි කිව්වොත් සම්පූර්ණයෙන් යාර ලොකු අවබෝධයක් එනවා සසර ගැන, පින ගැන, ශ්‍රද්ධාව ගැන. ශ්‍රද්ධාව ඇති වෙනවා අවබෝධයට වඩා ඒ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව මත පිහිට අපිට පුළුවන් ළඟට ස්කන්ධ ධාතු ආයතන වලට ඔන්න හැරෙන්නත්. දැන් මේ අපි එහෙමයි හැදිර තියෙන්නේ. අපිට තිකම තේරෙනවා. අපි ඒ නිසා මෙවැනි දේශනාවක් කරනකොට බොහොම සාදරව පිළිගන්නට ඕනේ. මේක වාග්යතුන් වහන්සේගේ දේශනාවක්. එච්චරයි. තර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවට කවුරුරි ගරිහා කළොත් පින ගැන එපයි කියලා එයා කාටද ගරිහා කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ එක්කිනෙන නෙවෙයි මේ ලෝක පහළ සියලුම බුදුරයම බුදුරයම වහන්සේ. මොකද ඒ සියලු බුදුවර බුදු වුණේ මොනවා කරලායි? පින් කරලා. සරල වචන තමයි පින් කරලා. නන් දැන් අපි මොනවද කරන්නේ? දැන් පින් කරනවා. දැන් ලැජ්ජ වෙන්න ඕනේ පින් කරන්න. චතුරාර්ය සත්‍ය බණ කියන්න නතර අපි ලැජ්ජ වෙන්න ඕනද පින් කරනවා කියලා කියන්නේ? කිසිසේත් ලැජ්ජ වෙන්න එපා. එයාලටත් බණ කියන්න වෙන්නේ නැහැ උපාසකමල දාන දුන්නේ නැත්තම්. හරිද? ඔය කියන බණ පිළිපැද්දොත් දානෙත් නැති වෙනවා. ඇයි මුකුත් නැහැනේ. දානෙත් නැහැ. කන්නත් ඕනේ. දතුත් නැහැ. දතුත් නැති වෙනවා තමයි ඉතින් කාලයක් යනවා. ඉතින් පින්වත්නි ඒ නිසා පුදුම අවුලක ඉන්නවා අපි. ඇයි හේතුව එක එක හාමුදුරුවෝ එක එක බණ කියනවා. සහ ඒවට දායකයෝ තරි කැමති අරිශෝක් බණක්. මොකද කිසිම දෙයක් නැහැ කිව්වා. අපිට සන්තෝෂයි. මොකද අපිත් දැන් කිසිම දෙයක් නැහැ නේ හිතේ. අපේ රූපාසකමකෝ දැන් බණ අහන්නේ නැහැ මම. ඔයි කම් මායාවනේ. අන්තිමට එයා එහෙමත් කිව්වා. ලස්සන කතාව අන්තිම කතාව. සර් මේ එහෙම දෘෂ්ටියකට වැටෙන්න එපා. එහෙම වැටුණොත් අපිට මෙන්න මෙහෙම හිතනවා. අපි මොකටද මහාන උනේ? අපි මොකටද මේ ජීවිතය ගෙවන්නේ? කිසි තේරුමක් නැහැ. කිසි වැඩක් නැහැ කියලා අර කලකිරුණු ස්වභාවයකට එන්න ඉඩ තියෙනවා. එතකොට වත්පිළිවෙත් බණ බවුන් වල යෙදෙන්න හිතෙන්නේ නැහැ. එපා වෙනවා. මොකෝ වැඩක් නැහැ නේ. බුත් නැහැ නේ. කිසිම දෙයක් නැති තැනක මොනවට බණ භාවනාවක් කළ මහන්සි වෙන්නේ? මොකටද මහන්සි වෙන්නේ? කිසිම දෙයක් වැඩක් නැහැ. එහෙනම් අපි දැන් සරලව ගමු. සම්මුතිය රෙන්ඩ තියෙනවා. මොකක්ද තියෙන? සංසාරයක් තියෙනවා. මොකක්ද තියෙන අපිට? ආයි කොච්චර කල් අපිට යන්න වෙද අපි දන්නෙත් නැහැ. ඉපදෙමින් මැරෙමින් යන්න වෙයි. පෙරුම් පිරෙනතුරු යන්න වෙයි. පින මෝරණතුරු යන්න වෙයි. ආයි අපිට දිව්‍ය ලෝකෙද කොහෙද ඉපදෙන්න වෙද අපි දන්නේ නැහැ. මුත් දැන් පොඩ්ඩක් තියෙන යුනිෆෝම් දාපු නිසා හිතනවා ආයි කොහෙද සුගතිය. ආයි වගේ එකක් ඔළුවේ තියෙනවනේ. එහෙම නැතත් මේ සසර යනකම් අපිට නිරේ තිරිසන් ප්‍රේත මේවට යන්න ඉඩ තියෙනවා. අපි පින් කරගෙන හොඳට හිටියොත් සදිව්‍ය ලෝක වලට යන්න ඉඩ තියෙනවා. එහෙම කොහොම හරි ගිහිල්ලා ලොකු ගමනක් යන්න තියෙනවා කියලා පොඩ්ඩක් තේරුම් අරගන්න. දැන් අද දවසේ අදවත් තේරුම් ගන්න. දැන් අද බොරුවට රැවටෙන්න එපා. අපි දැන් වැඩේ දෙනවා. මේ සැරේ අපි අන්තිම භවයයි මේ මගේ භවයයි අන්තිම භවයයි කියලා කියන්න හිතන්න එපා. හොඳ අපි කාටවත් එහෙම කියන්න බෑ. අපි පස්චිම් භවික නොවේ. 100%ම පැහැදිලි එහෙම නැවේ. දැන් එහෙම ඇත්ත හිටියා බුද්ධ කාලේ. දැන් නැහැ. මොකට රැවටෙන්නේ? ඇත්ත කියමුකෝ. ඇත්ත කතාව නම් අපි තව ගොඩාක් දියුණු වෙන්න ඕන අය. අපි දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන අය, නෙක්ඛම්ම පාරමිතාව පුරමින් ඉන්න දැන් පැවිදි වුණු නිසා.
හරි වගේ කතන්දර ගොඩාක් තියෙනවා. ඒ නිසා පින ගැන තමයි අද මේ දේශනාවෙන් කතා කරන්නේ. ගොඩාක් ගැඹුරු කතා නෙවෙයි අද කතා කරන්නේ පින ගැන. ඒ පින ගැන කතා කරන එක වටිනවා. මොකද පිනෙන් පටන් ගන්න ඕනේ, ඊට පස්සේ තමයි ගැඹුරට යන්න පුළුවන්. පින කියන එක අත්‍යවශ්‍යයි. සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවන් දැක්කේ මොනවා තියෙන නිසාද? පින තියෙන නිසා. ඉතින් මේ දේශනා කරපු සයන්නාසලා අර විහාරයට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන උපාසකෙ හොඳින් බණ ඇහුවද? එසේ උපාසක මහත්මිය හොඳට බණ ඇහුවා. හැබැයි අතරමඟදී බණ නැවැත්තුවා ඒක. එකෙනේ ඔහුගේ දූපතුන් හඬන්න ගත්ත අපි ඉතින් වැඩි අය කිව්වා. බණ කියන්නේ බෑ නන්නත්ද? උපාසක මහත්තයා කතා කළේ ඔබ වහන්සේට නෙවෙයි. ඔබ වහන්සේට මුකුත් කිව්වේ නෑ වරණවත්තන්. මොකද්ද උනේ? දෙවලේ සදේබලෝකෙන් ආපු රතහයක් තිබුණා. ඒ රතහයේ ඉන්න දෙවියොන්ටයි කතා කළේ පොඩ්ඩක් ඉන්න බණ අහනකම් කියලා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කිව්වා උපාසක මහත්තයා කොහෙද ඉපදුනේ? තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනායි කිව්වා. උපාසක මහත්තයා ඉන්නකනු සතුටෙන් හිටියයි කිව්වා. දැන් මැරිලා ගිහලා ඉතාම සතුටෙන් හිටියයි කිව්වා. ඉන්නවායි කිව්වා. ඒ නිසා දේශනා කළා ඉද මොදති පෙච්ච මොදති කත පුඤ්ඤෝ උභයත්ත මොදති සෝ මොදති සෝ පමොදති දිස්වා කම්ම විසුද්ධි මත්තන. දැන් හොඳට මේ ගාථාව පාඩම් කරගන්න. දාන දෙන්නේ හැම දායකයකට මෙන්න මේක කියන්නේ හොඳටම ඇති. වෙන ගොඩාක් කතන්දර උනේ නැහැ. විනාඩි 15ක්වත් අනුමೋದනාවක් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ ඇති. මේ ශ්‍රී සද්ධර්මයේ 84000 සද්ධර්මස්කන්ධ එක ස්කන්ධයක් මම මේ කියුවේ එක ගාතාවක්. ඉතින් මේ ගාතාව අරගෙන කතාවක් දැන් මතක ඇති නැත්නම් පොත බලලා පාඩම් කරගන්න හිතාගන්න. පින ගැන වර්ණනා කරන්න. මොකද දාන දෙනකොට කියන්නේ මොනව ගැන? පින ගැනනේ. ඒතකොට මේ මිනිස්සු ආයි ලබන අවුරුද්දෙත් දෙනවා. දැන් කවුරුද කියන බණ අහන්න බෑද කිව්වද? දවල් බණ අහන්න බෑ පරක්කු වෙනවා. අකරේම කතාවක් ආවද දවල් දායකයෝ? මම දැක්ක දුවලා යනවා ඉක්මනට. මරණ එක තමයි මැරෙලානේ කවුරුනේ. ඒතකොට බෑ බණ. එසකොට ඒ වගේ වෙලාවට මොකද්ද කියන්නේ? අනේ හොඳයි එහෙනම් බොහොම පිං. මොකද කියන්නේ? බොහොම පිං. ගිහින් එන්න නැත්තම් මරණ සතිය කියන්නේ කිව්වොත් එහෙම කටට ඇත්තද මැරෙලාද ඒක තමයි මං හිටියා නම් කියන දේ ඔකට එච්චර පණ තේරුම් මදින තා නේ බයයිනේ මෙලා මදි වෙලා මදි හදිසින් දුවලා ආවනේ මං දැක්කා ඉතින් නමුත් බලෙන් බන කියනවත් දුවදුව එයාලා කාර් එක අපි කාර් එක වලට හිටගෙන මහත්යෝ ඉද මොදති පෙච්ච මොදති අනේ මෑණියෝ මේ පස්සේ බණ ගියා ගන්න අපි යන හෝන් එකක් ගාලා මිනිහ යනවා යන. එහෙම නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන් දුව දුව බණ කියන්නේ. නෑ අපි එකට බලෙන් දෙන්න එපා. මොකද රචනේ? බලෙන් දෙන්න එපා ඕනම දෙයක් අගේ නැති වෙනවා. ඉල්ලුවොත් දෙන්න. මොකද කියන්නේ? ඕක ඒ Taman කැමති නම් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක ඉල්ලුවට පස්සේ තමයි දෙනවද නැද්ද කියන මේ තීරණයට අපි එන්න ඕනේ. හරිද? දැන් ගැටි හන සයන්නාද මහාන වෙන්න මොනවද තියෙන සුදුසුකම් මොනවද සුදුසුකම් නිකන් අලුතර වෙන්නේ දන්නවද කියන්න බලන්න නිකන් මොකක් හරි සුදුසුකම් ටිකක් මට අංග විකල මන්ද බුද්ධික නොවී තියෙන්න ඕන ශ්‍රද්ධාව තියෙන්න ඕන ඉස්සෙල්ලම එනකට තමන් තුන් හිතින්ම පැවිදි වෙන්න කැමති වෙන්න අපේ අම්මා කැමති තාත්තා කැමති නෑ මාත් කැමති නෑ එතකොට බෑ පුළුවන්ද අම්මා කැමති මාත් කැමති නෑ තාත්තත් කැමති එතකොට මොකෝ තුනෙන් දෙකක් කැමති නෑ. අනිත් එක මහාන වෙන්න මේ කියලා එකුත් නෑනේ. නේද? මේ සවන්නාසෙට මොන වෙලාද මන්ද? මහාන කරන්න මද? එහෙම එකක් නෑ. මේ සත්වය සතුටින් ඉන්නකොට ඔබහන්ස කැමති නෑ. අසාදියා බෑන ළමයි හපටිත් එක ඉන්නකොට හොඳට ලස්සනයි. ඔව් ඇත්ත. ඒකත් හරි. ඒකත් ආ. ඒ නිසා තමන්ගේ අදිමුක්තිය, ඒ කියන්නේ කැමැත්ත. අදිමුක්තිය කියන්නේ මොකද? කැමැත්ත. ඒකට කියන තමන්ගේ මට්ටම් මොන තම් මැට්ටම් එහෙම එකක් තියෙනවා අපේ ජනවහරේ තියෙනකම් මේක මොකක් නරක කතාවක් නෙවෙයි ඒ කියන්නේ හිත ඇත්නම් පත කුඩා දන්න එහෙමත් තියෙනවා ඔක්කොම මට දැන් පස්තාපිලු මතක් වෙනවා බඩ වැලෝගේ ඔක්කොම එනවා මට දැන් ඒ කියන්නේ ඒක තමයි දැන් මේ මටම තනියෙන් hina යනවා මම්මනේ බණ කියලා දෙන මේ කට්ටිය මටම තනියෙන් hina මේ මං ඇයි මේවා කිව්වේ අපරාධනේ නේ අපරාධ ඒ වෙලාවේ බණක් භාවනා කරගත්තා නම් මං තව පින් රැස් වෙනවා මට. බණකින් පිනක් හොඳ ඒක ලඝු කරන්නේ. නමුත් ඉතින් අර ඕනෝට වඩා
අපි කෙනෙට බල කරනකොට එයා හිතනනේ මා පැවිදි කිරීමෙන් මේ හාමුදුරුවන්ට මොනවා හරි වාසියක් ඇති. අර පහුගිය කාලේ උනේ කළුතර බෝධියේදී ආදෙක් හම්බුණා අවුරුදු 60ක. දෙවැනි එක මම මහාන වෙනවා එක. මම මහත්ය තියෙන ඉතින් මෙන් ගෙදර මොනවා නැහැ. කිව්වා මේ ළමයි නැහැ කිව්වා. හරි ඒක හොඳයි. ඉඩමක් තියෙකෝ. අන්න ඒ මේ හරි ගිය පස්සේ එතකොට වදක ඉඩමක් තියෙකෝ. දැන් මොකද උනේ පැවිදි වෙන එක කල් ගියාද නැද්ද? ආයේයිද? පැවිදි වෙන තියා කළුතර බෝධියව මන්දුටුවේ නැහැ පසු. ඊළඟ මාසෙ නම් මේ මනුස්සය පේනවත් ඉති. එතකොට ඉතින් වැරදි නේදන මේ සයන්නාසල මෙච්චර අපිට බණ කියලා අපිව මහාන කරන්න දෙන අපේ මොන හරි ගන්න එන්න. සුසුකම් වශයෙන් තියෙනවනේ අර අංග විකල මන්ද බුද්ධික නොවීම සද්ධාව තියෙනවනේ තුන්ෙත තමන් කැමැත්ත තියෙනවනේ. මුලින් කැමැති වෙන්නේ දැන් කැමැති නැත්තම් මේ කටයුතු කොහොමවත්ම කරන්න බෑ. එහෙනම් අද අපේ මාතෘකාව පුණ්‍ය පින. දැන් දැක්කද ධම්මික උපාසක මාත්‍රෙ වෙච්චදී මේ උපාසක 500ේ ප්‍රධාන උපාසකයා. උපාසක මහත්ය උපාසකය කියලා පොතේ තිබුණා අපි උපාසක මහත්ය කියමුකෝ. එතකොට ඒ 500 දෙනාගේම නායකය වෙච්ච බොහොම ධර්මදර කෙනෙක් තමයි ධම්මික උපාසක කියන්නේ. එතකොට මේ ධම්මික උපාසක මහත්මයා මැරෙන්න ලං වුණාම අසනීපයක් හරියනම් මේ අසනීපයක් ඇති වුණා. මම ඒකට හේතුව කිව්ව නේද? ඕනම කෙනෙක් මැරෙන්න නම් ඔව් ගහෙන් හරි වැටෙන්න ඕන. නැත්තම් පය ලිස්සලවත් දැන් හොඳට ඉන්න ආච්චිලා බාත්รูම් එකේ ගිහලා ලිස්සල ඇදගෙන වැටෙනවා. ඒ කියන්නේ අපේ ආච්චි හොඳට හිටියා මැරෙනකම් ඇවිද්දා ඇවිදලායි මැරුණේ ද නැත්තම් වැටල වැට මැරෙන්න ළඟල වැටුණා. වැටලා තමයි මැරුණේ. අනේ අපිත් අහන් ඉන්නවා කියපංකෝ ඉතින් මොනෝ කියන්නේ. එයාලා කියන එක අපි අහන් ඉන්නවා. ඉතින් මැරලා ඉවරයි දැන් හේතු කියනවා. කොහොම හරි මං කිව්වේ කොහොම හරි මැරෙනවා මහත්තයෝ. අයියු කියන්නේ හැමදාම ජීවත් වෙන්න බෑ. උන් දත්තෝ දත් 32ම තිබුණා හඳුන්නේ අපරාධේ. දැන් කු මැරුණා දත්ටි කරගන්නේ. එහෙම ඉන්නවා දත් හැරෙන්නේ නැති ආචිලත්. ඉන්න අපි දැකලා දෙන කොණ්ඩි දෙන්නේ නැති කට් අය. කොච්චර වයසට ගියා. දැන් ඒවට ලෝභ හිතෙනවා ඊට පස්සේ නේද? ඉත බලන්න මැරෙන්න ගියාම හේතුවක්. හුස්ම හරි ඉර වෙන්න ඕන. කන කෑම හරි ඉර කෑම කෑම හුස්මනේ කෑම හරි ඉර වෙන්න ඕනේ. ඒතකොට ඉරනේ හුස්ම ගන්න බෑ මැරෙනවා. ඉතින් මේ ඒ වගේ එක එක හේතු තියෙනවා. දැන් අපේ 100 කෙනෙක් මැරුණා ඔළුවට පොල් ගෙඩියක් වැටුණා. වෙන කිසිම හේතුවක් බලපෑවෙන එයා ගහ යටින් යදි හරියටම පොල් ගෙඩිය බලලා ගුරුත්වාකර්ෂණේ හරියට ගිහ හරි ගිහිල්ලා හිස මැදටම තමයි පොල් ගෙඩිය මේ නැට්ට පැත්ත වැටුනේ. අර උල් පැත්ත. මොකද උනේ? සිය මල. සිය ගැන අපි සියගේ මල්ලි අල්ලපු වැට හිටියේ. දැන් හේතුව මොකද්ද මරණයට ආසන්න හේතුව? පොල් ගෙඩිය. දැන් ගෙදරයි මොකද කරන්නේ? පොල් ගහ කපනවා. ඇයි? තාත්තා මලේ පොල් ගහන්නේ. පොල් ගෙඩියට උනේ පොල් ගහන්නේ දැන් තොට දෙන්නම් කියලා පොල් ගහ කපනවා. ඒත් තාත්තත් නැහැ පොල් ගහන්නේ. දැන් අපි හිටපු එරිදිය ගම අපේ ගමේ මේ ගෙවල් වටේටම පොල් ගස්. අපේ කඩේ මිනිස්සු ඉඳලා. ඉතින් එහෙ ගස් බඳින්නන්ට වෙනම ගාණක් දෙනවා. ඒ කියන්නේ අර කම්බි අරන් ඇවිල් හොඳට බැඳලා අදිනවා. ඇයි අදින්නේ? නැත්තම් පොල් ගෙඩි ඇවිල්ලා වහලට වැටෙනවා. මේ වහල හිල්ල එකෙන් වහිනකොට වතුර බේරෙනවා. එතකොට දෙවියෝ බුදුන් සිහි වෙනවා. මේ පොල් ගහත් ඕනේ වහලත්. ඉතින් ක්‍රමේ තමයි අර හොඳ කම්බියක් අරන් බලනකොට හතර පොල් ගස් හතරක් තිබුණොත් හතරම බැඳලා තව ගහක. හරිද? ඒකත් කමන්නේ. හැබැයි මේවා යටින් යනකොට දෙවියන්ට පින් දීලා යන්න ඕනේ. මොකෝ ගොබළු වැටෙනවා. රැටි ඇටි ඇටියක් කරනවා. ඉතින් මොකටද දුරින් ඉඳන් වැටෙන්නේ? ඔලුව පැලනවා. ඉතින් පොල් ගෙඩියක්ම වැටුණොත් සාසොත්ති බවන්තුත් ඉවරයි. එතනින් ඉවර අනිච්චාවත. ඊට පස්සේ පොල් අතු වැටෙනවා. ඒක නະ වාසිය කියන පොල් අත්තම් මට මතක නැ ගාන ඉස්සර පොඩි ගානක් තිබුණා. නමුත් නැන්දලා හරි කැමති පොල් අතු වැටෙනවට. මොකද අර වරන් ගිහිල්ලා මේ දානව ඇලේ. ඇලේ දාලා නම ගහලා බර තියලා එනවා. මොකද මගේ පොල් අතු ටික. එහෙම කවුරු තොරකම් කරන්නේ නැ ගමේ ඉති ඔක්කොම යාළුවෝ ඥාතිනේ ඉන්නේ. ඒ නිසා ඒක පෙඟුණාට පස්සේ අරන් ඇවිල්ලා දෙකට මැදින් පළලා අරක වියනවා. වියලා මේ පොල් අතු ගෙනියන්නේ නැ අයට විකුණනවා. දැන් විකුණන්න බෑ. ඇයි දැන් පොල් අතු වලින් ගන්න වැඩක් නැති නිසා. නමුත් ඉස්සර අර හේන් වල පැල් හදපු නිසා ඒ පැතිවල අතු විකුණුණා.
දැන් දන්න දැන් අතු වලට රණ්ඩු වෙන්නේ නැතුව ඇති. දැන් නම් ඉස්සර රණ්ඩු වුණා අපි ඉන්න කාලේ. ඒ වගේ පොල් ගෙඩි නම් දැන් හොඳයි. වැටෙනකොටම සතුටුයි. පොල් ගෙඩියක් වැටෙනවා කියලා. දැන් මොකද්ද මං කිව්වේ? මැරෙන්න හේතුනේ පොල් ගෙණි කියන ගිල ගොඩක් දුර ගියේ. කමන්නේ ඔකට ආසන අහන්නත්. එතකොට මේ දැන් මරණේ පෙනිපෙන්නේ මේ මිනිස්සු ඇවිදින්න ගමී අපේ. ඇයි? කොයි වෙලේ පොල් ගෙඩියක් එක්ක හෙල්මට් දාන් යන්න ඕන. අර බයික් හෙල්මට් එකක් දාන් ගියොත් මොන ගෙඩියට නම් ප්‍රශ්නයක් නැහැ උළු. ඔළුව කුඩු වෙන්නේ නැහැ නේ? ඔළුවට වෙන දේ හෙල්මට් එකට වෙනවා. ඊට පස්සේ බේරෙනවා. එහෙනම් මරණයට හේතුවක් ආවා. උපාසක මහත්තයා බණ කිව්වාය. සෝවාන් වුණා කියලා මැරෙන්න නැතුව තිබුණා. සෝවාන්? ඒ කවුරුත් දන්නේ නැහැ. ඒකත් පස්සේ කියන්නේ. ආවා මරණයට ලං වුණා. ඉතින් මොකද්ද කිව්වේ? බණ අහන්න ඕනේ කිව්වා. සන්නාසලා වැඩිය. මොකද්ද කිව්වේ? බලන්න ඒ ආදර්ශේ. උපාසකෙක් ඉතින් අභිමානේ. එයා දන්නවනේ සූත්‍ර ටික. කිව්වා හතිපට්ඨානේ කියන්නේ. මේ නිවන් මගම තියෙන එතන. සත්ගානක. රෝමල්පේ සෝවිස්සන්න ලස්සන්ට කියන්නේ. ඒවා මේ සුතන් කියලා සතිපට්ඨාන්නේ අහුණනේ අහලා තියෙනවනේ ලස්සන සතිපට්ඨාන සද්ගාන මේක අහනකොට හිත නිවෙනවා මොකද උනේ දිව්‍ය ලෝකයෙන් ආවා රත් හය අසුන් දහස බැගින් යදුරතා වේදෙන උඩ අර මං කෝ එක තේරුම් ගන්න එහෙදි එච්චර තිබුණාට මෙහෙ දෙනකොට ගාන්ට හැදෙනවා අපේ ප්‍රමාණයට ඒක එරදියක් දෙවියන්ගේ ඉතින් අර දැකලා දැන් මේ මිනිස්සු රණ්ඩු වෙන මේ දෙවියෝ රණ්ඩු වෙනවනේ මිනිස්සු නේ රෙවි මෙයා ගෙනියන්න කොහමද අපිට මොකද කල්යාණ මිත්‍රෙන් අපි අරන් ගියොත් අපිට හොඳයි වගේ කක්කා ඊපස්සේ කොහොම පොඩ්ඩක් ඉන්නකෝ සානදල යන්න ගියා ආවාද කරලා ළමයි යන්නකොට බය වෙන්න එපා මම මේ රත්යේ මේ මොන රත් මොනකටද යන්න ඕනේ ළමයින්ගේ ළමයි බණ දන්නෝනේ අපෙන් මොන ලෝකෙට අපි දන්නේ මොන ලෝකෙ යන්නද කියලා අපි තාත්ත කැමති ලෝකෙට යන්නේ ඉතින් අපි දන්නේ නැහැ නමුත් ඒ ළමයි දන්නෝ මොකක්ද දන්නේ දිව්‍ය ලෝක හයක් තුන හයෙන් හොඳම එක තමයි තුසිත ඒ හොඳම කිව්වේ ආවිෂ වැඩිම කියන එක නෙවෙයි හොඳේ හැම එකෙම සමබරයි. ආයුෂත් තියෙන 400ක් අපේ අවුරුදු 2ක දවසක්. එහෙ ධර්මයේ තියෙනවා. දැන් පරණිම්මිත වසවර්තිය නිම්මාන රති වගේ කියන ධර්මයේ අඩුයිනේ. කාමේ වැඩි. දැන් මේකෙ ඉන්නේ බෝසත් දෙවිවරුමයි. තුසිතේ. ආර්ය ශ්‍රාවකයෝමයි ඉන්නේ. ඒ නිසා සත්පුරුෂයන්ගේ එකතුවක්. එහෙ යන්නේ කියලා පුතා ළමයි කිව්වේ. එහෙනම් මල් මාලි දාපල්ල උඩ. දැන්ම කොහෙද රැඳුනේ? තුසිත දිව්‍ය රතේ. ආන්න ඉතින් චුත වුණා. මෙතන පණ යනකොට මහත්මයා ගිහිල්ලා දැන් මහත්මයාද දිව්‍ය පුත්‍රයාද දිව්‍ය පුත්‍රය දැන් අර මූණද වෙන මූණක් වෙන මූණක් ගව් තුනක් දිග ශරීරයක් දිග කියන්නේ මේ කෙලින්ම දිග නෙවෙයි ඇඟත් මහ ඒ පළලත් හරියට බැලන්ස් වෙලා තියෙනවා පේන්නේ කොහමද මිනිස්සුන්ට මිනිස්ස ප්‍රමාණය දිව්‍ය ලෝකෙට ගිය ගම ගව් තුනක් වෙනවා රත්තරන් විමානය යොදුන් 500ක් උසයි දිව්‍ය පුත්‍රයා ගව් තුනයි හරිද ගව් හතරක් යොදුනයි එතකොට තමන් වගේ 500 ගුණයක් විතර ලොකුයි විමාන ඇයියේ නංගිල නංගිලටත් ඉන්න ඔයලා දන්නේ විතුවේ නැ නේද නේ දන්නේ නංගිල ගියක් ආවයි 1000යි එතකොට ඉතින් අර 1000ක් දාන්න එපා උනුත් ලොකුයිනේ නේද වෙන පින ගැන හිතන්නකො මෙහෙ සෝවාන්ලා හිටියත් දිව්‍ය ලෝකේ යනකොටම කවුද එන්නේ පස්සේ දිව්‍යාංගනා වෙනවා ඒ වරද කරන වෙන්නේ පරිවාර ලස්සන වෙන්නේ ලස්සනට සේනාව පින වැඩි වෙනකොට ගාන වැඩි දැන් 1000 කියන හොඳ ගාණක් එතකොට 1000ත් අරගෙන ගැල් 60ක් පුරවන්න පුළුවන් ආභරණ සහිතව මේ දිව්‍ය පුත්‍රයා ගියා තුසිතේට ඊයේ ගියේ අවීචි මහා අද යන්නේ අපි දැන් මොන පැත්තටද දාගන්න ඕන ඩිරෙක්ෂන් එක තුසිතේ පැත්ත නැතනම් තවුතිස් අඩුමතරමේ චාතුරු මහරජිත්කේට නැත්නම් මෙන්න මෙහි කරගහකටව නගින්න බලන් ඉන්න ඕනේ. මම මගේ කුටි ගාදෙන ගහ දින ඒකවත් ඉපදෙන අඩුමතරමේ. එහෙම හිතන්න ඕනේ. ඒකට කියන ගස් බඩ ගාන දෙවියෝ. කවුද? බෝමාට දෙවියෝ. එහෙමවත් අඩුමතර වෙහෙරගලේ ගලටවත් අධිග්‍රහිත වෙන්න ඕනේ. දැන් මේ ගල් වලටත් දෙවිවරු අධිග්‍රහිතව ඉන්නෝද? ගලේ දෙවියෝ ඉන්න කියලා තාන්න එපා. ඒක වැරදි. ගල කෙරෙහි විමානය අහසේ හදාගෙන ඉන්නවා. හරිද? ගස් උඩ කිව්වම ගහේ නෙවෙයි විමානේ ඉන්නේ. එබැයාගේ ගේ තමයි ගහ. ගහ නැති වුණා විමානේ තියෙන්නේ නැහැ. හොඳේ අන්න එක තේරුම් ගන්නවා. ඒ කියන්නේ ගහක් කපනකොට දෙවියෝ කෝප වුණායි කියන්නේ. ඇවිල්ලා ළමයාගේ අත තිබුණානේ. ළමයාගේ අතත් කැපුවා. ඊපස්සේ හාමුදුරු මරන්න පෑන්න දේවතාවි. ගහන්න ඇදුවා හාමුදුරුන්ට. ඊපස්සේ බණ කියලා ආන්තම් බේරගත්තා. ඊට පස්සේ තමයි ගස් කපන එක නතර කරේ. උපසම්පදා භික්ෂූන්ට නතර කරා. ගස් කපන්න එපයි. හොඳේ මේ කට්ටි කපන අපි දැන් මල් කෙඩුවට කමන්නේ නැද්ද එනවා. ඔය කට්ටි දැන් උපසම්පදා වුණේ. නැත්තම් මල් නෙළුවට කමන්නේ නැහැ. හරි. එතකොට බලන්න මේ දෙවියෙක් හරි. දිවියෙක් නෙවෙයි. මොකද? දෙවියෙ. අපේ ධම්මජීව සංසී කියනවා ගස් බඩ ගාන දෙවියෙක්වත් වෙන්න ඕන. අඩුම තරම්.
නැත්නම් ආයි රැඳෙන්නේ නැහැ මෙසනේ. සන සම්පත්තිය අපිට ලැබෙන්නේ නැහැ. බල්ලෙක් පූසෙපුනොත් ලැබෙන්නේ නැහැ. දැන් ඉන්න මෙහෙත් ඉන්න කණ්ඩායමක් එයාලා දැන් සුගති අහිමි වෙලා ඉන්නේ. නමුත් මේ සැලකිලි සම්මාන ලැබිලා මේ කට්ටිය සුගතියයි කියලාත් හිතෙනවා. ඇයි ඉතින් කන්න දෙන්නේ ස්වාමීන් වහන්සේලා, වෘතල් කරන්නේ ස්වාමීන් වහන්සේලා නේද? කොහෙද ඔය වගේ සැප පූසොන්ට? හිටපුවම් පයින් ගහන කට්ටියත් එනවා. ඒක අපේ වරදක් නෙවෙයි. ඒ ෆුට්බෝල් ගහලා පුරුදු වෙච්චා ටීම ආවා. තුන්ට තේන බෝල නැහැනේ දැන්. පූස තමයි බෝලේ වගේ පේන්නේ. එතකොට අපි හිතන්නේ එහෙම ගැහුවොත් උන් තරහ ගන්න. එතකොට කොහෙද යන්නේ උන්? උනුත් අපාය යනවා. ඇයි අපිත් එක තරහ ඒ නිසා කියන්නේ මල්ලි පොඩ්ඩක් එහාටලා ඉන්න. උට සිංහල තේරෙන්නේ නැත්තම් වඩාගෙන යනවා. වඩන් ගිහලා අද්දක හොද ගන්න ඊට වඩා ලේසි. මොකද උන්ට කතා කරනවද උන්ට? උන්ට අපි කියන එක තේරෙන්නේ නැහැ. අපි කියන අපිට උන් කියන එක තේරෙන්නේ නැහැ. උන් කියන බෑ දැන් තාම මොන හොදනක මං ඉන්නේ. තා පොඩ්ඩ කියන්නම් කොට අපිට තේරෙන්නේ නැහැ. මොන හොදනක මං ඉන්නේ. අපි කියන නෑ නෑ මොන හොදලා කියන්නේ යන් යන් ලොකු හාමුදුරු දැක්කොත් බණි. එතකොට සුගතියට යන්න වරම් තියෙනවා. මොකද කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරේ තමයි මේ සත්තුත්. ඇයි මන් දැක්ක අර තපෝවනේ රත්නපුරේ ඒ සන්නාසී ඌරෙක්ගේ ඔළුව අතක ගා ඉන්නවා. එනේ වල්ලූර දැන් ළඟට අපෙත් එනවා. අපි දැන් දකිනවා ඒක පිටිපස්සේ අර බත් දාන දැනට වල්ලූර එනවා බය නැතුව. ඉතින් මේ කුසල ධම්මයන්ට උඩ ඔළුව අත ගාලා බලන්න පුළුවනි ඉදිරියේදී දවසක මෛත්‍රිය ඇති වුණාම. එතකොට ඒ ඌරපව හීල වෙනවා. කලින් කවුද? වල්ලූර. දැන් අපේ ඌර මෙහෙරගල ඌර ආරණ්‍ය. දැන් එයා රැකෙනවා කවුරු නිසායි? කල්යාණ මිත්‍රයෝ නිසා. නිකං කැලේක කොහොම ඌරෙක් හිටියොත් ඉන්න දෙනවද? ඒ පසුදාම හොද්දර ගන්න. ඔව්. ඊයේ වුණ කතා මරණ හැටිත්. එනකොට මේ ඉත්තෑව පව ගන්න මරණයටපත් කරනවා. මේ දඩයක් කරේ ඉත්තෑව මරනවා. නමුත් අපේ ඉත්තෑව පවුලක්ම අපේ ඉන්න බව අපි සතුටු වෙන්න ඕනේ. එහෙනම් මේක මෛත්‍රිය. ඒතර මේක මෛත්‍රිය මුල් කරගෙන සමහර විට ඒ සත්තු අපි කෙරේ පැහැදිලා සුගතිය යනවා. අපිට තියෙන වාසනාව තමයි අපිට දැන් අපි ඉන්නේ සුගතියනේ. අපිට තියෙන්නේ මීට වඩා හොඳ තැනකටපත් වෙන්න අවශ්‍යයි. කවුරු ගියා වගේ? ධම්මික උපාසක මහත්තයා රතේ නැගලා. දැන් අපිට යමපල්ලෝ නම් එන්නේ සතුටු වෙන්න බෑනේ. දැන් මේ උපාසක මහත්තයා හයක් ආව රත. එකයි ඕනේ හයක් ආව. දැන් ගැ තෝරගන්න විතරයි තිබුණේ. මොකද්ද මම යන රත් ලෝකේ කියන එක. ඒ තරමට පින් කරන්න. දෙවියවිල අපිට අඳ ගන්න තරමට. එන්න නංගී එන්න මල්ලි කියලා අඳ ගන්න තරමට යන්න ඕන. එසයි දෙවිවරු ඇවිල්ලා වැඩම වාගෙන ගියා. දැක්කනේ මහේසාක්‍ය භාවය. ගෞතුණක් ශරීරය විශාල යදුන් 50ක් 500ක් උසයි විමානේ නංගිලම 1000ක් ලැබුණා. ඒකට එයාලා අපි නම් කරන දිව්‍ය අංගනාව. දැන් ඔයාලට ප්‍රශ්න ඇති වෙන ඔන්න ඔතන දිව්‍ය අංගනාව එතකොට මෙරළ ජුතුලා ආවද කියලා අහනෝනේ. නෑ නෑ කට්ටි ඒ දිව්‍ය ලෝකවලම හිටියා. අදාළ අවස්ථාවේ අදාළ දිව්‍ය පුත්‍රයන් ළඟට සැපත් වෙනවා එයාලා. එහෙමත් කියනවා. ඉතින් මේක මෙහෙමයි ඉතින්. මෝහන වණේනේ. මැවුණු රූප වෙන්නත් ඉඩ තියෙන සමහරට. ඒක දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. නැත්නම් කියන්න බෑ. නමු ගිහින් බලමු. මැවිලාද ඇත්තටම ඉන්නවද? අල්ල බලන්න එපා. අල්ලුවම අහුවෙනවනම් ඇත්ත. හරිද? එනිසා 999ක්ම බොරු ගුණත් කමන්න එක්කෙනෙක්වත් ඇත්ත වුණොත් පාළුවක් නැතුව කොහෙද ඉන්න පුළුවන්? දිවෙලෝකෙ ඉන්න පුළුවන්. ඇත්ත කයි වාරුවක් හරි ගහගෙන ඉන්න පුළුවන්. නැත්තම් තනියෙන් ඉන්න බෑනේ. දැන් මෙහෙ වගේ මේ ගුටි බැටව මාරු වෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ දිව්‍ය පුත්‍රයා විසින් දිව්‍යාංගනාවට පොල්ලෙන් ගැසුවා කියලා කොහෙවත් පොතක නැහැ. මෝල් ගහෙන් ඔලුවට ගහලා දිව්‍යාංගනාව හොස්පිටල් දැම්ම කියලා නැහැ කොහෙවත් නේ. මෙහෙ තියෙනවනේ අත කැඩුවා කියලා ආරංචි වෙනවා. කකුලට ගහලා කකුල දෙකට කැඩිලා කියලා අන්නවා. මේ දිව්‍යාංග මෙහෙ දිව්‍යාංගනාව. ඒ කියන්නේ උපාසකම්මලගේ. ඒ වගේ මහත්තයර පොල්ලෙන් ගහලා මහත්තය හොස්පිටල් කියලා සමහර පැති බලපිටියේ පැත්තේ කොස්ගොඩ පැත්තේ ආරංචි වෙනවා. මෙහෙ නැහැ. මේ පැත්තේ නෙවෙයි. දැන් ඒ දිව්‍ය ලෝකේව තියනවද? වලි? එහෙම වලි නැහැ. ඔය දෙවියෝ දෙවියන් අතර යුද්ධයක් තිබිච්ච බව දෙන සුරාසුරු යුද්ධේ. අර දජග සූත්‍රයේ තියෙන්නේ යුද්ධයක් ගියයි කියලා. ඒක වෙනම කතාවක්. නමුත් අර පෞල් ප්‍රශ්න නැහැ. එක විමානය තුල ගහගන්නේ නැත. ඒක බොහොම සමගියෙන් සතුටෙන් කීරෝද කී භූතව ඔවුනෝන් දැස සතුටින් බලාලා. ඉතින් ඒවට පාළු විතනකොට මොනවයි තියෙන්නේ? නැටුම්. නැටුම් වෙනවා. ගන්ධබ්බේල නටනවා. වැයුම් මෝන වාදනය කරනවා. පංචසික වෙන දිව්‍ය පුත්‍ර වීණා වයනවා. ගීත ගයනවා. ගාන්ධර්වය ගන්ධබ්බේල.
ඉතින් උකටලි නොවී බොහෝම සත්තුටින් මේ දිව්‍ය දිව්‍යාංගනාව සිටිනා බව අපි සාධුනාදෙන් පිළිගන්න ඕන. වගේම අපි හෙත් ටුවර් එකක් යන්න බලාපොරොත්තු වෙන්නත් ඕන. මොකද ඔය සාන්නාසිකුවට බෑනේ ගිහිල්ලාම ගිහින් අපි බලන්න ඕන. අපිටත් පුළුවන් බලන්න නටන නැටුමක් දාන්න. බ්‍රේක් ඩාන්ස් මොනවා හරි. එතකොට මේ මෑණිවරුන්ට කොච්චර කරත් අරන්නේ නටන්න තමයි වෙන්නේ ගිහිල්ලා. එහෙමද? නෑ. හොඳට මහේ සාක්‍ය විහිටියෝ පිං කළොත් ප්‍රධාන දිව්‍යාංගනාවක් වෙලා උජහාරුවෙන් ඉන්න පුළුවන්. ඔහෙලටත් හම්බ වෙන කවුද හම්බ වෙන්නේ? දිව්‍යාංගනාව. පරිවාර කවුද? කාන්තාව තමයි ඉන්නේ. හැමතැන මෙහෙමනේ. අතිබුති කියන්නේ මොකද්ද? කන්න ලැබෙන. බොන්නේ මොනවද? බීම ජාති. පාන වර්ග. කෝපිතේ වගේ වර්ග. බොනවා. වෙන මොකුත් නෙවෙයි. සුගති කියන්නේ? සැප විඳಿತಿ. සිංහල දන්නේ නැහැ. එතකොට බය වෙනවා. සිංහල හොඳට දැනගනින්. එතකොට පින තියෙනවනම් මොනවද තියෙන්නේ? සැප සැප. පින නැත්තම් දුක. දෙයින් ඉටින ගෙවල් නැහැ. කන්න බොන්න જાති නැහැ. ඔය පාරින්නේ කවුද? පින් කරපු නැති අය. ඉන්නේ කවුද? පින් කරපු නැති අය. එතකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට එක දානයක් හරි දුන්නනම් සාදර සිතින් සසර මහරහතන් වහන්සේලාට එක දානයක් හරි දුන්නනම් සාදර සිතින් සසර ගමන වරදින්නේ නැහැ කියලා සඳහන්. ඒක ඒ තරම් කල් අපිට කෑම බීම අඩුවක් වෙන්නේ නැහැ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දෙන්න ඕනේ. ඒක තමයි හොඳම එක. දුගී මගී ආචකයන් දීම නෙවෙයි වටින්නේ කාටද? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දෙන ගමන් දුගී මගීන කන්න නැතුව එනවා ළඟට. කියනවා නෑ නෑ උඹලට දුන්නට පින් මදි. මම බුදුවරුන්ට විතරක් හොයලා තමයි ඒක හරියට දාන්නේ. නෑ කරුණා සම්බර නෑ එතකොටනේ. එතකොට උතුමන්ටත් දෙන අතර අසරණයන්ටත් දෙන්න ඕනේ. ඒ නිසානේ අනාථ පිණ්ඩසිරි තුමාට නම වැටුනේ පවා සුදත්තනේ නම. අනාථයන්ට කැම දීපු නිසා තමයි අනාථ. ඒ කියන්නේ බුදුරජාමහාසේ හම්බුණා කියලා අනාථයන්ට දීම නැවැත්තුවද? නෑ දුන්නා. දිගටම දුන්නා. එසේවනි දාණය දිය යුතුයි කියන එක දේශනාවේ තියෙන දන් දීමෙන් උපභෝග පරිභෝග අවශ්‍ය දේවල් තමයි ලැබෙන්නේ. මේ බාහිර දේවල් ලැබෙනවා දාණය. ආයුෂ වරණ සැප බල. දෙවනි පින්කම සීලය. කාය වාචාන සමෝදාන සීලං. කය වචන සංවර වීමට කියන සීලය. දැන් අඹහලුව වගේ කියවනවනම් සිල්ද? ඔහේ ඕපදූප කියවනවා. දුස්සීල බවක් ඒකත්. වචන අසංවර. දැන් කට පියන් ඉන තරමට කවුද මොකද්ද අපි කියන්නේ? යා හරිම සිල්වත්. කට ඇරපු ගම සීල කියන්නේ යාගේ මෝඩකම පේනවනේ. අවියක්ත බව පේනවා, අවිශාරද බව පේනවා, මුග්දේ බව පේනවා. දැන් මෝඩය වුණත් ප්‍රඥාවන්තයෙක් වගේ ඉන්න පුළුවන් පඬිත බව පේනවා කට පියන් ඉන්නකම්. මෝඩය හොඳේ. මෝඩයාගේ පඬිත බව රැඳෙන කොච්චර කල්ද? කට පියාගෙන ඉන්නකම්. කට ඇරපු ගම දැන් උපමාවක් ගමු. ඔයාලට තේරෙන්නේ නැහැ නැත්තම්. දැන් කොටළුවේ සිංහම පොරවන් ඉන්නවලු. උගේ සිංහ බව තියෙන කොච්චර කල්ද? කෑ ගහන්න නැති තා. ඌනේ රැහේ කට්ටිය දැකලා මූට අමතක කරනවා මං සිංහමක් පොරවන්න මූ කෑ ගහන්න. සිංහ බලනවා අපි වගේ එකෙක් නෙවෙයි. සිංහ නාද නෙවෙයි මොන නාදේ? කොටළු නාදයක්. මූ කොටළුවේ කල්ලලා කනවා ඊට පස්සේ. දැන් සිංහම පොරවන්න නම් කන්නේ නැහැ. ඇයි සිංහෙක් වගේ පේ? සිංහට දෙන කොටළුවේ බව කනවා. ඒ වගේ තමයි මේ තමන් දැනගන්න ඕන මම මෝඩයෙක් තමයි. මගේ මෝඩකම රැඳිලා තියෙන්නේ කතා කළොත් තමයි දැනගන්නේ. මම ඉතින් අර කිව්ව අන්දරේ පොඩි කාලේ යාළුවගේ අම්මලා ගෝල මගුලුවේ යන යමන් හැබැයි ගොනා වගේ ඉඳපන්. මොකද වෙයි? ගොනාසේ ඉන්නකෝ අන්දරේ කල්පනා ගොනා වගේ ඉන්න අන්දෙකුත් තියෙන්නේ. ඉතින් මම වලිගෙකුත් අය කරන් අත් දෙකෙන් අන්දෙකත් හදාගෙන මගුල් ගෙදර ඉන්න ඔක්කොටම යන්නා. දැන් ගොනාසේ ඉන්නකෝ එම අනින්න කියලා නෙමෙයි මූට කිව්වේ. මූට කිව්වම කටපියම් ගිය තැන කඩප්පුලි කතා කියලා මිනිස්සුන්ගෙන් බැනුම් අහනවානේ. විහිළු කරලා රජතුමාගේ විකට යන්නේ. බොහොම දක්ෂයෙක්නේ, ශාස්ත්‍රවේදියෙක් නේ මෙයා. අපි මේ අන්දරේ අන්දරේ විහිළු කරාට මෙයා හොඳ දැනුගත් කෙනෙක්. සිංහල ශාස්ත්‍ර ව්‍යාකරණ දන්න ඉගෙනගත්තු කෙනෙක්. ඉතින් සුද්දොත් එක්ක තරහ වෙලානේ මෙයා මේ දික්වැල් ඉඳලා ගියේ කොහෙද? මහනුවර ගියානේ. දැන් මොකද අන්දරේ කරේ? ගොනා වගේ ඉඳපන්කෝ. මෙයා කරේ අනින්න ගත්ත. කිව්ව වැඩේ නෙවෙයි. ඒකේ අර්ථවත් කලේ කටපියන් ඉන්න පුතේ කියන එක. දැන් සිංහලෙන් කොහොමද ඉවරනෝ? අන්තිමට මගුල් ගෙදර මනමාලටත් අයිනෝ. මනමාලටත් යනලා ඔක්කොම ඉවරයි. කුඩු කරා. එහෙනම් මේ වචනේ කියන එක ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ. සිල් මනින්න ලේසිම තැන තමයි වචන. අපි වචන වැරදි රැසිරුවොත් එම් බොරු කීම, කේලම්, පරුස බසිස් වචන මේ ඔක්කොම අයිති.
කය කියනකොට දැන් කයෙන් ගොඩක් දුර යන්න ඕනේ මේක විතික්‍රමණය කියන එක. සතෙන් මරන්න තරහ ගිහලා දඬු මුගුරු අරගෙන ලොකු ප්‍රශ්න ගොඩක් යනවා. එච්චර දුර යන්නේ වචනේ කියන එක. කට ඇරපු ගමන් පලාතම ගඳ ගන්නවා. ඉතින් මේ ඕපදූප වගේම මේ සිල්වතුන්ට ගැලපෙන්නේ නැහැ. අනුන්ගේ විස්තර කතා කරන්න එපා. හරි අශෝභනයි. ඇහුනොත් හොඳ නැහැ. ඒකට ඒ අය තරහ වෙනවා අපිත් එක්ක. ඒ නිසා ඕනෝන්ගේ අඩුපාඩු කතා කරගන්න එපා. මම මේ අවවාදයක් වශයෙන් කිව්වේ. හොඳයි. එතකොට පිරිසක් වශයෙන් වැඩි කලක් මේ රැඳිලා ඉන්නව නැත්තම් මට අර අනතුරු වාට්ටුවට නිතර දෙවිල යන්න සිද්ධ වෙනවා. ඔළුව පලාගත්තු ගාන වැඩි වෙනවා. දැන් මම හැමදෙස්සෙම මෙතෙන්ලා ඉන්නේ නෑනේ බලාගෙන ඔය කට්ටිය අනවශ්‍ය කතාවල් පටන් අරගෙන. ඔය අර මුතු කුඩ එහෙම තියෙන බුද්ධ පූජා වඩම්මන්න තමයි. නමුත් තරහ ගියොත් ඔය අතරෙන් ඉඩ තියෙනවා. මිට පැත්තෙන් ගහන්න. නැත්තම් උළු පැත්තෙන් අනින්න පුළුවන් බඩට. දැන් මොකද වෙන්නේ මේ ආරන්නේ 10 දිනක් විතර ගහගෙන දෙන්නට අසාධ්‍යයි කියලා මට ආරංචිනු. මම ඉතින් සුප්පාරං කොහෙද යන්න ඕනේ? මට වෙන වැඩක් නැහැ. මට හොස්පිටල් යන්න වෙනවා. ඒක නිසා මොකද රැක ගන්න ඕනේ එකම දේ? කාට රැකගත්තා නම් මේ ඔක්කොම ප්‍රශ්න ඇතිවිලා මෙච්චර කල ඇතුළේ නම් පොඩි පොඩි හරි ප්‍රශ්න අපි අතර ඇති වුණේ කට නිසා. කේලන් නිසා. ඕපදූප නිසා. ඒ නිසා මේ ඕපදූප වෙන්න පුළුවන් කේලම් වෙන්න පුළුවන් අපිත් ඒ වහන් ඉන්නවා. හැබැයි අපි විමසනවා. මම නම් විමසලා බලන ටිකක්. ඉතින් සුදුසු තීරණ අපි ගන්නේ වට අවනත වෙලා හිටියොත් හොඳ කලදසාවක් යයි නොදේ. කලබල වුණොත් ගෙදර යන්න වෙනවා. ඒකනේ කරන්නේ. ඉතින් අපි කියන මට ඉන්න බැරි නම් මං කොහෙද යන්නේ? මං යන්නේ කොහෙද? ගෙදර නියන්නේ. ඉතින් කියන්නේ එහෙමනේ. අපි දැන් පැවිදුනාට අපේ හිත තියෙනවා. අපිට ගෙයක් තියෙන බව අපි ඔළුවේ තියන්නේ. ඒතර අපි නිතරම අපිට මක් කරච්ච අපි මොකද්ද කියන්නේ? මාට බෑ. මම යන කොහෙද? කේතර. ඒක ඉතින් හොඳ කතාවක් නෙවෙයි. නමුත් කමන්නේ නැති නියව කට්ටියට කියන්න දෙයක්ුත් නැති නිසා කිව්වට කමකුත් නෑ. හැබැයි මම කියන ගිහින් බලන්න ඕන. කිරිත් දෙනක් දෙයිද? අඩුමතරෙන් මම මේ කියන්නේ අනිත් සැප ඔක්කොම පැත්තෙන් ඉඳලා අපි කියන කිරිවත් ලැබෙයිද? පැණි ලැබෙයිද? අයිස්ක්‍රීම් ලැබෙයිද? හැමදා? හැමදාම හැමදාම මං ආන්නේ. දැන් මෙහි ඉන්නකොට මේ පැවිදි වෙලා ඉන්නකොට ඒ පින නිසා මොනවද ලැබෙන්නේ? මේ කීව හැම જાතිම නිතර නිරතුරු ලැබෙන කිසියම් වියදමක් ගෙදර ගිහිල්ලා කන්න පුළුවන්. කොහොමද? හොඳට කුලී වැඩක් හරි කරලා ගියක් හරි වාගත්තට පස්සේ ඉතින් මාසෙට සැරයක් අනේ මේ බැල මෙහෙවර කළේ අයිස්ක්‍රීම් එකක් කන්නේ කියලා අරගෙන කන්න පුළුවන්. දැන් කෑම නිසාද මේ පැවිද්දි ඉන්නව නැත්තම් මොකටද? ඒ කෑමත් එක හේතුවක් පින්වාදී අපිට තේරුණාට මේ කනවයි කියන එකත් හරි අමාරුයි අද කාලේ. ඒ නිසා කෑම ලැබෙන එකත් පැවිද්‍යානිසංසය. දෙවැනි එක සුවපහසු නවාතැන් ලැබෙනවා, ඇඳවල් ලැබෙනවා, පඩික්කන් ලැබෙනවා. කෙල ගහන්න? ඒක ගෙවල් වල නෑ. පඩික්කන් නෑ. කෙල ගහන්නේ කොට කිල්ල එළියටකින් ගහන්න. පඩික්කන් දෙන්නේ නෑ. ඔගේ සිතූ පැතු හැමදේම ලැබෙනවා. එනිසා පැවිදි වීමේ ආනිසංස අතර අඩුම එක තමයි මේ කෑම බීම ඉදුම් ඉටුම් පහසුකම් ලැබෙන ලොකුම එක. අරිහත්ත්වයට පත්ති රහත් ලොකුම. ඔය සාමාන්‍ය පල සූත්‍රයේ බොහෝ ආනිසංස තියෙන අතර තියෙන 16ක් පැවිදි වුණොත් 16 දාස භවෙන් මිදෙනවා. දරුවෙක් මහාන වුණොත් දරුවට අම්මා තාත්තත් වඳිනවා. නොවන මහාන වුණොත් මහත්ය වඳිනවා. අද නම් පොල්ලක් කරන් පස්සේ දුවනවා. ඉස්සර වැඳිනවා, දැන් පොල් අරන් දුවනවා. වඳින නෙවෙයි ගහන. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ දොරවල් වලට හොඳ ලොක් දාලා පරිස්සමෙන් ඉන්න කියලා කියන්නේ. ඒ නිසා කාලෙ වෙනස්, තාලෙ වෙනස්. ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න. මොකද මිනිස්සු අපි හිතන තරම්ම ධාර්මිකත් නැහැ. බය වෙන්න එපා, පරිස්සමෙන් ඉන්න. ඒතර පැවිදි වුණා මේ වැඳුම් ලැබෙනවා. රජතුමා පවා වඳිනවා. රජ කෙනෙක් වුණත් ඇවිල්ලා වඳිනවා. ඊට ප්‍රථම ධ්‍යාන ලැබනවායි කියනවා. දෙවන ධ්‍යාන, තුන, හතර ධ්‍යාන, අරූප ධ්‍යාන සතර ලැබනවා. සෝතාපන්න වෙනවා. සක්කදාගා, අනාග ඕනෝව තමයි සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන ආනිසංස මං කිහිපයක් තව තියෙනවා. මට මතක ටික මම මේ කිව්වේ. දීඝනිකායේ තියෙන වටිනා දේශනාවක්. අජාසත් රජතුමා සොවින් ඉන්න වෙලාවේ, තැවි තැවි ඉන්න වෙලාවේ තාත්තමල්ලා එයාට අවස්ථාව ලැබෙන ජීවක නිසා අඹවන්නේට කියලා බණහ. එදා යා නිවෙනවා, සැනසෙනවා. ඒ සැනසුණු දවස තමයි මේ දවස. මොකද්ද? සාමාන්‍ය ඵල සූත්‍රය අහපු දවස. භාග්‍යතුන් වහන්සේ ඌ යනෝ දැකලා කියනවා මෙයා තාත්තා නමරුවා නම් අද යන්නේ සෝතාපන්න වෙලයි කියලා. ඒ සෝතාපන්න වීමේ වාසනාව වැලකී ගියා ආනන්තරේ කර්මයක් කරපු නිසා. එහෙනම් ඕක තමයි විස්තරේ. එහෙනම් මේ පැවිදි වීමේ නිසා අපිට ගොඩාක් සැප
ආනිසංස තියෙන නිසා ගෙදර යනවයි කියන එක නිතරම කිය කී ඉන්නත් එපා. එතකොට ඒක වස් වැදිලා නිකම්ම ගෙදර යන්නත් ලැබෙන්න පුළුවන් නොමිලේ. හොඳ එහෙමනම් මේ පින මොකද්ද? සීලය. දැන් පැවිදි වෙනවයි කියන්නේම සීලය. සිල් ලකිනනේ මහාන වෙන්නේ. ඉතින් සිල් ලකිනවා කියන්නේ බිත්තර ලකිනවා වගේ එකක් නෙවෙයි. මේක අර වැඩ කටයුතු කරන අතරේදී කාය වාචා සමෝදානං කයයි වචනය ටිකක් සංවරව වැඩ කිරීමනේ කියන්නේ. දැන් මේ දානශාලා මැදින් දුවන ගම හරහා දුවනවා වගේ. මීටර් 100 දුවනවා මෑණිවරු. ලස්සනද? සිවුරු තුස්සගෙන දුවනවා. ගොවියා වගේ. හරි. කෑත්තායි. එහෙම දුවන්නේ නැහැ. ලැසි ගමනින් යන්න ඕනේ. හිමින් ඇවිදින්න ඕනේ. හිමින්ම නෙවෙයි ටිකක් සාමාන්‍ය පියවි ගමනින් ඇවිදිනකොට සිවුරක් පෙරවගෙන ලස්සනට වඩිනකොට කවුරුත් සාදුකාර දෙනවා. අනේ ලරි පින් පාටයි ලස්සනයි වඩින ගමන. ඊළඟට කයියෙන් මාළු වෙලෙන්දෙක් වගේ කෑ ගහන්නේ ළඟට ගිහින් තමයි කතා කරන්නේ. උපාසක මහත්තය උපාසක අම්මා එහෙමයි කතා කරන්න ඕනේ. ආන්න බලන්න ඒක තමයි සීලය. මොකද්ද? වචනේ සංවර බව. හොඳයි. සීලයත් සුගතියට යන හේතුවක් පිනක්. තුන භාවනා. කුසල් අරමුණක සිත වැඩිම භාවනා නම්බේ. දැන් ඉරබඩු තරුව තියෙනවා. අපි ඒක දිහා බලම් මේ තරුව දිහා බලම් භාවනා කරන කුසල අරමුණක්ද බා මොකද්ද? අරමුණක් නෙවෙයි බහුබූතයක්. ඒකත් ඉතින් හිත එක්තැන් වෙන නිමිත්තක් තමයි. මේකට කියනවා මිච්ඡා සමාධිය. අපි ගන්නවා සෝ භගවයිති පිය අරහං ඒ භාග්‍යතුන් වහන්සේ අරහං නම් වනසේ. සියලු සත්‍ය සුවපත් වේවා. කයේ කොටස් ටික අරන් කියනවා පිළිකුල් ජීවිතං අනියත. ඔය වගේ ගත්ත සියලු මෙත 40 කමටහනක් තියෙනවා අපිට සමත. ඒ 40ෙම තියෙන මොන අරමුණේ? කුසල් අරමුණු. ඒවයි පිහිටාගෙන බොහෝ වෙලා සිටීමට කියන භාවේති චිත්තං භාවනා. චිත භාවිතා කිරීම භාවනා. අකුසල් අරමුණේ භාවිතා කරනවා තමයි. හැබැයි ඒක නෙමෙයි මේකේ. කුසල් අරමුණේ භාවිතා කරමින් බෝධිපාක්ෂික ධර්ම වඩනවා. ඒකට කියව භාවනා. ඒතර භාවනා කරන වෙලාව වැඩි වෙන තරමට පින වැඩි වෙන. දැන් අන්න බලන්න. දැන් 2 3 ඉඳන් 4. දැන් අද මට ආරංචිනා සමහර මැනුන කලින්ම කෝ අර වැඩි වෙලා වැඩි කරලා පින ටිකක් තව ටිකක් වැඩි කරගන්න. දැන් මේ භාවනා වඩන්න කියලා බල කරාට භාවනා කරන්න බෑනේ. වැඩෙන්න එපැයි. දැන් සිත සමාධිමත් නොවෙන තාක් නලියනවා. දැන් මේ ආධුනිකයන්ට තියෙන ප්‍රශ්නේ ඒක අලුතෙන් ආවායට භාවනාවට සහ අලුතෙන් පැවිදිච්ච සමහර මෑණිවරුන්ට මේක තියෙන මොකද්ද? කසනෝ නලියනෝ එළියට ගිහින් චුට්ටක් ගෙල ටිකක් ගහලා ඉන්න හිතෙනෝ. ඒ කියන්නේ වැඩෙන්න දෙන්නෙම නැහැ සමාධිය. නැගිටලා යනවා වටයක් යනවා නේද? දැන් භාවනා කරනකොට ආස්වාදයි නේද කතා කරගෙන ලැබුණොත් කට්ටියත් එකතුලා. වැඩි යෝනේ දෙන්නේ 3 දෙනෙක් එකතුලා ඇති. මොකෝ කියන්නේ? භාවනා කරන එකද ආස්වාද කතා කරන එකද? මට නම් පේන හැටියට කතා කරගෙන ඉන්න ආසයි වගේ. ආස්වාදනීය වගේ. මම මේ පොඩ්ඩක් ඔබතුත් බැලුවාද කි? මට තේරෙනවා මේ භාවනා කරනකොට කැමති නෑ හිත. හිත කැමති යාළුවොත් එක්ක කතා කරගෙන ඒක තමයි හැටි. ඒ මොකද්ද? ආධුනික සිත. දැන් මොක මෙල්ල කරන් ටිකක් පැයක් විතර සමාධියක් ඇති කර ගත්තොත් බලෙන් ඇද්දත් අතින් ඇද්දත් කතාවට එන්නේ නැහැ. ඒ භාවනා පැය හොඳට ඉන්න. අන්න ඒක කියන්නේ දැන් මේ භාවනාවට වාඩි වුණාට පින් රැස් වෙන්නේ නැහැ. හොඳේ පින් රැස් වෙන්නේ සමාධියෙන්. මොකෙන්ද පින් රැස් වෙන්නේ? සමාධිය බලවත් වෙන්න වෙන්න පින වැඩි. විපස්සනා වැඩෙන්න වැඩෙන්න ඊටත් වඩා පින වැඩි. හොඳ සමාධියක් තියෙන කෙනෙක් විතරයි විපස්සනා වඩන්න පුළුවන්. වඩන්න කියලා අමුතු දෙයක් නැහැ විපස්සනා. සමාධිමත් සිතින් බලන් ඉන්න විතරයි තියෙන්නේ. එතකොට මේ රූප, සද්ද, ගන්ධ අරමුණු පේනවා එයාට. එනවා, පවතිනවා, නැති වෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ ඇති වෙනවා, නැති වෙනවා. ඒ අතර තිතෝ පවතිනවා. එක දිගට පවතින කිසිම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් තියෙනවද? ධර්මයක් අරමුණ කිසිම දෙයක් නෑ. හිතන සිතුවිලි වුණත් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. දැන් මම මේක ගෙදර යන්න හිතන මේ තප්පරේ ඊළා තප්පරේ ගෙදර යන්නේ නැහැ කුටියට යනවා. දෙකක් නේ. දැන් මට හිතන මම හිතන මං ගෙදර වඩිනවා. ආයි හිතන නැහැ ගෙදර වඩින්න එපා කුටි උඩට වඩින්. දැන් මොකද්ද? සිතුවිලි දෙකක් එක ශණයකනේ එක ළඟ එනවානේ. එතකොට අපි සිතේ නේවට කලබල වෙන්න ඕනද නෑ. ටිකක් ඉඩ දෙන්න. මොනවාරි හිතුන ගමන් කලබල වෙන්න එපා. බලන් ඉන්න. දැන් හිතන කාටරි ගහන්න. හිතනකොටම ගින් ගහන්න ඕන. දැන් චුට්ටක් කරන ගැහුවොත් ඊටවයි මම ගුටි කන්නත් වෙයි. දෙවණියට හිතෙන්නේ ඒක. එකපාරට හිතෙන්නේ. ඒ වartifactId මම තමයි චාන්ඩිය, මමයි රජා වගේ හිතෙන්න පුළුවන් මෝඩකමට. නමුත් මේ මිනිසුන්ට අතපය තියෙනෝනේ.
අපි ගැහුව මුන් අතපය බැඳන් ඉන්නවද? බැඳන් හිටියොත් වාසනාවක්, නොසිටියොත් එහෙම දුවන්නත් එපා. දැන් ගහලා බලන්ගෙන මුන් ගහයිද? ගහන්න වගේ නෝ. දැන් මොකද කරන්නේ? දෙවියන්ට ඥාතින පින්දි දුවනෝ, දුවනෝ, දුවන්න පුළුවන් තාක් දුවයි. දැන් කන්දෙනි දුවන්න තියෙන හති දදා දුවනෝ, අහුනොත් හොඳට කන්නන දත් ටික කැඩෙන නම්. ඒ නිසා පළවෙනිම සිතුවිල්ල ගහන්න නම් දෙවෙනි සිතුවිල්ල ගහන්න එපා. ගැහුවොත් ගුටි කන්න වෙනවා. ගහපන් හැංගිලා කෙලින් ගහන්න එපා. ගරිල්ල ක්‍රමයට ගහපන්. ඒතර හොයාගන්න බෑ කවුද ගැහුවේ. නැත්නම් ඇස් බැඳලා ගහපන්. මොකද කියන්නේ? ඇස් බැඳලා ගහපන්. ඒ වගේ තියෙනවා. නැත්නම් කරුවරේ ගැහුවොත්, කළුවරේ ගහලා දිවොත්, ඒ වගේ හොඳ හොඳ කල්පනා එන ටිකක් වෙලා ඉන්න ඕනේ. එක පාරට හිතුවොත් යා චණ්ඩිකම එනවා, පණ්ඩිතකම එනවා. ඉතින් එතන මන් තරම් චණ්ඩික් නෑ කියලා ඒක එහෙම හිතන්නේ. එතකොට අර ටිකක් වෙලා ඉවසන්න කියන්නේ ඒක මම මේ නරක දෙයක් ගැන කිව්වේ. හැබැයි හොඳ දෙයක් ගැන නෙවෙයි. හැබැයි දෙන්න හිතන දෙයක් කාට හරි වැඩි වෙලා හිතන්න ඕන. අරකම වෙනවා. හිතුවොත් එම නෑ දැන් දුන්නොත් මට අර දැන් චූලේක සාටක වම නේද මේ මගේ සලුව දෙනවා ටිකක් හිතනකොට මටයින් දෙමිනට දෙන්නටම එක සලුවනේ තියෙන්නේ. ඕක දුන්නොත් මට නම් යන්න පුළුවන් කියමු. නෝනා යන්නේ කොහොමද? මගේ මග බහැලා උඩුකය වහන්න එකක් නෑනේ නෝනාට. දෙන්න උන්නේ නැහැ. ඒක දෙවනි තුන්වෙනි යාම ගිහිලා අන්තිමට දුන්නේ. අමාරුවෙන් දුන්නේ. නිසා දෙන්න හිතුණොත් දීලා දාන්න. මොනවද ගුටිද දාන්නේ? දාන දාන ගුටි දාන නෙවෙයි. ආහාර දානයක්, ඔය මුදල් දානයක්, පිරිකර දානයක් අධි වශයෙන් දෙන්න පුළුවන්. නම් භාවනා ගැන මම කිව්වේ මේ භාවනා කුසල අරමුණක් වශයෙන් සමස්තලිස් කර්මස්ථානවල සහ විපස්සනාව වශයෙන්. විපස්සනාවේ සත්තානුපස්සනා කියලා තියෙන උගන්වනවා අපිට. අනිච්චානුපස්සී, දුක්ඛානුපස්සී, අනත්තානුපස්සී, විරාගානුපස්සී, පටිණිසග්ගානුපස්සී ආදි වශයෙන් යනවා. නිරෝධානුපස්සීවම තියෙනවා නේද? ඒක ඉතින් අපිට තේරෙන තුන තමයි අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්තානු මේ අරමුණු නිමිති අනිච්ච වශයෙන් බලන්න පුළුවන් නම් ඒකට කියනවා අනිච්චානුපස්සනාව. මහා බරදයක් නෙවෙයි මේක. අපි කරන දේ තුල වැඩෙනවා අපිට මේක. බලන් ඉන්නකොටම අනිච්චානුපස්සනාව වැඩෙනවා. තේරෙනවා, වැටහෙන්න අයෝ වචන කියන්න එපා. වචනිකෝත් එක සමත. දැන් අනිත්‍යයි 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 කියලා මතුරන්න ගත්තොත් මොකද්ද ඒක? සමත. ඒක විපස්සනාව නෙවෙයි, වචනයක් මෙතනීම. විපස්සනා ගැන හොඳට බලන් ඉඳලා අනිත්‍ය වෙන බව අවබෝධ වෙනවා එයාට. ආන්න අනිච්චානු. ඒ අනිත්‍ය වෙන දේ දුක බව අවබෝධ වීමට කියන දුක්ඛානු පස්සනාව. අයිති නැති බව අනත්තානු නොයලීම ගැන වැටහෙන එකට කියන විරාගානු නොවැළෙන බව අරමුණේ. ඊට පස්සේ තියෙනවා අත්හැරීම, පටිණිසග්ගාන පස්සනා, නිරෝධානු පස්සනා, සියල්ල නිරුද්ධ වන බව. මේ වගේ හතක් තියෙනවා. ඊට පස්සේ සත්තානු පස්සනා අවශ්‍යයි පුළුවන් කියවන මාතර ඥානාරම්ම පණ්ඩිස්සවන්නාස ලියපු සත්තානු පස්සනා පොත උඩ තියෙන කුටිවල ඇති හොයලා බලලා ඕනම් කියව ගන්න. විපස්සනා කරන එක හරි වටිනා. එක ගොඩක් වටිනවා. හරි, තුනයි භාවනා. ඊට බණ පොතේ මූලිකව තියෙන මේ පින්කම් තුන, ඒකට අපි කියනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. දාන, සීල, භාවනා. ඊට පස්සේ තව හතකුත් එකදලා දස පුණ්‍ය ක්‍රියා කියලා තියෙනවා. පත්ති දාන, පත්තානුමෝදන, වෙය්‍යාව චපචායන, ධම්මසෝන, ධම්මදේශනා, සම්දිට්ඨිජකම් ඔන්නම තියෙනවා. දැන් සිංහලෙන් කිව්වොත් පින් දීම. පින් දීම කියන්නේ අපි කරපු පිනක් තව කෙනෙක්ට කියනවා. දරයා සාදු කියලා අනුමෝදන් වෙයි. ඕ නොවේ. අපි හැබැයි කියනවා. ගොඩක්ම හොඳයි අනුමෝදන් වෙන දන්න කෙනෙක් විතරක් පිනක් ගැන කියන එක නැත්නම් අපි හැල්ලුවටපත් වෙනවා, නින්දාවටපත් වෙනවා, ලැජ්ජ වෙනවා. ඔය තරුණ ළමයා අතර එහෙම තියෙන ප්‍රශ්නයක්. එයා සමහර අය කැමති නැහැ පින්කම් වලට. සමහර අය බණ භාවනාවට. ඒව දැනගෙන අපි තරුණ පිරිසක් නම් ඇසුරු කරන්නේ තමන්ගේ යාළුවා අතුරු ඇසුරු කරනවා නම් කියන්නේ යන්නේ ඒවා. ඒතකොට ඒව කිව්ව තමන් කොන් වෙනවා. ඒතර කියන උපාසකම්මා එහෙම නමක් හදනවා. අපි එක දැනගෙන මොකද කරන්නේ? එයාලත් එක බයිල ගගා ඉන්නවා. මොනයි ගහන්නේ? යාළුවොත් එක්ක නම් බයිල. ඒවා කී උන් කියෝනේම අපි කී කී අපිත් නට නට අපි සින්දු කී කියන. මොකෝ එයාලගේ ලෝකේ අපි ඉන්නේ. දැන් මේ උපාසකම්ම කෙනේ පොඩි ළමේ මෙහෙ එනවා. දැන් මොනවයි කියන්නේ? එයා බණ ගැන, භාවනා ගැන, පින්කම් ගැනමයි කතා. මොකෝ මෙහෙ ඉන්න ආච්චිලානේ මෙහෙත් ඉන්නේ. ඉතින් ආච්චිලා කොහොමද බණ භාවනාවට කැමති? ඉතින් ඒ දරුවට බය නැතුව මේවා ගැන කතා කරන්න පුළුවන්. මොකෝ ඒවා කතා කරාට මේ කවුරුත් බණින්නේ නෑ. මෙහෙ බණින්නේ අර ගෙදර ඒව කතා කරොත්. යාළුවොත් එක්ක කතා කරන්නේ මෙහෙ බෑ. ඇයි? අන්තැන බලනවා. එතකොට ඒ අනෝ වෙනවා මෙහෙ ඉන්නේ පින් අනුමෝදන් වෙන්න කැමති. අද අපෙත් ඔය සිල්පිරිසේ උපාසක මහත්තය දවල් කතා කරලකෝ. අපි අනුරාධපුරයේකින් සිල් සමාදන් වුණා ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙන්න කියලා මට කිව්වා. මාත් සාදු සාදු කියලා ටෙලිෆෝන් එකම කෑ ගහලා අනුමෝදන් වුණා.
මට කන් දෙක මොන වුණාද නැහැ හයියෙන් කිව්වා. එතකොට එයා දැනගෙන හිටියා පින් දෙන්න ඕනේ කියලා. මම දැනන් හිටියා පින් අනුමෝදන් වෙන්න තකට තක දෙන්න ගැලපෙන ඕනේ. එයා දුන්නම නැත්යිද කිව්වා. තමුසේලා අනුරාධපුරේ කියලා මට මොකෝ මට පාන්ද කියලා කිව්වොත් එහෙම කියන කෙනෙක්ට කියලා වැඩක් තියෙන්නේ. අර පිනත් නැති වෙලා තරහත් ඇති වෙලා නේ අනේ බලන්න දැන් ධර්මයේ දන්න කෙනෙක් කොච්චර ලේසිද බලන්න ගනුදෙනු කරගන්න. එයා කියනකොට මම සාදු සාදු අනුමෝදාමි මම සියතින් කරගත්තා වගේ අනුමෝදන් වුණා කියලා දුන්න කිව්වා. ඒ වගේ අපි තියෙන මුහුණු පොත කියලා Facebook කියලා එකක් තියෙනවා. ඒක ඉතින් අර එක එකයි මුහුණු දානවා තමයි. නමුත් අපි ඇසුරු කරන අය ඉන්නවා යාලා දාන්නෙම පින්කම් වල ෆොටෝස්. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? සාදු කියලා කමෙන්ට් එකක් දාලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒතර අපි දැම්ම බව දන්න නිසා නමුත් නොදා වුණත් සතුටු වෙන්න පුළුවන්. දැන් හොඳයි තාක්ෂණයේ හොඳ පැත්ත. අර ඒ වගේ දේවල් දකිනවා. නේද මේ දැන් මේ කියන දේශනාව සජීවීව දැන් කීප දෙනෙක් බලන් ඉන්නවා. ඒ මොකද තාක්ෂණයේ හොඳ දේ. හොඳ පැත්ත. ඒක ගන්න ඕනේ. ඒක සාදු කියලා අනුමෝදන් වෙන්නට ඕනේ. ඒ නිසා අනුමෝදන් වීම කියන්නේ අර පිනේ තමාගේ හිතටත් ආවා වෙනවා. ඒ කියන්නේ ඒක gediye pitimma ව නෙවෙයි. එයා ඒ ගැන කියන වචන ටිකට අපි සතුටු වෙනවා. ඒ සතුටු වීම පිනක්. ඒකම අවා ගන්නවා අපි ආ මෙහෙම වාලා යන රුවන් සේ වටිය විද්දද බණ හෙව්වා වගේ අපිට අර චිත්ත රූප මැවෙනවනේ. ආන්නේ මැවෙන සණේ තමයි අපිට පින වෙන්නේ. අර අර කට්ටි කරපු අපිට එනවද? නෑ නෑ ඒවා එන්නේ නෑ. ඒ සුත මාත්‍රයෙන් අපි අහන් ඉඳලා තමයි සතුටු වෙන්නේ. ඒ සතුටු වෙන පොඩි වෙලාවෙත් පින රැස් වෙනවා. දැන් කියන්න ඕනේ නෑ. මෙන්න මෙහෙම. පින් අනුමෝදන් වීම බලෙන්. තව කෙනෙක් පිනක් කරනකොට අපි කියලා සාදරව අනුමෝදන් කරනවා. අද වුණ අපි කතා බහක් වෙලා දැන් එක්කෙනෙක්ට කියලා තිබුණා මේ පැවිදි වෙන්න එන්නේ කියලා. කියනකොට ඒක ඇහිලා තියෙනවා මේ කඩේ හිටපු මිනිස්සෙට. එයා කියලා පිස්සුද අනේ ආ මහාන වෙන්නේ ඈ පිස්සුද කෙලින්ම අහනවා පිස්සුද කියලා මන්නේ. එතකොට අනුමෝදන්ද මොකද්ද උනේ යාට? දැන් කෙනෙක් යන්න හදනවා මහාන වෙන්න. අරයා කියනවා මොකද පිස්සු වැදිලා ඔළුව හොඳ නැහැ ඔළුව කරේ වැදුණා මේ කාම ලෝකෙ මගුල් සක්වල ඉන්නේ නේද? මොකෝ මහන වෙන්නේ කියලා අහනවා. ඒතර අනුමෝදන් වෙන බෑ. ඒත් අපේ මේ ලොකු සන්නාසෙ පැවිදින්න හිතපු වෙලාවේ මේ ගමේ ඇන්ටි කෙනෙක් නැත නැන්ද කෙනෙක් ඔලු පුතේ ඇඳුම් මම් මහලා දෙන්නා. ආන්න බලන්න සාදරව අනුමෝදන් වුණා. තරුණ ළමේ මහන වෙනවා 25 එතකොට උන්වහන්සේට ගිහි කාලේ. අර ගුරු පාඩ ඇඳුමක් තිබුණා. ඒක මහලා දෙලා තින්නේ නැන්දා. ගමේ නැන්දා මහලා දුන්නා. සාදු කියලා. දැන් අපිටත් අනුමෝදන් වෙන්න පුළුවන් බලන්නකෝ. තොර මේ ලෝකේ හැමෝම පින් අනුමෝදන් වන්නෝ නොවේ. එකින් කියන්නේ නැහැ අපි කරන්නේ වැරදි වැඩක් කියලා. අපි කරන එක සතුටු වෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. කල්යාණ මිත්‍රය මම වගේ අය තමයි මහාන වෙනවට සතුටු. ඒ මට තියෙන අමාරුවක් මමත් මහාන වෙච්ච නිසා අනිත් ඒවනුත් මහාන කළා දාන්න. මං වටිච්ච අමාරුවේ අනිත්යත් දාන්නනේ. එහෙම එකක් තියෙනවා. හරි ඒ වගේ මම විඳින සැප තව එක්කෙනෙක්ට හරි දෙන්න ඕනේ කියලා අපිට කල්පනාවක් තියෙනවා. ඒ නිසා ඒ අනුමෝදන් වෙන්නත් අපිට පුළුවන් කවුරු දෙන්න ඕනෙත් නේ අපිම ගිහිල්ලා දැකලා සතුටු වෙනවා. දැන් අපි මහසෑයට ගිහින් අපිට කොච්චර මල් පූජ කරලා තියෙනවද බලන්න පුළුවන්ද නේ. කිරිපිඬු තියෙනවා වටේටම එක එක જાති. දැන් දවස ගන්න. ඒ නිසා එතන ඉන්න අය සමහරවිට මේ ෆොටෝස් ගහලා අපිට දානවනේ. ඒතර අපිට මොකක්ද තියෙන්නේ? එහෙ යන්නේව නැතුව මෙහි ඉඳගෙන සාදු කියලා අනුමත. තමාරයන් ඇයි පින් කරලා ෆොටෝ දාන්නේ? මාන්නටද නැහැ. දැම්ම නැත්තම් තොපි බලන්නේ කොහොමද? නේ? තොට එක කියන්නත් දකින්න දෙමුනේ පොට එක දාපු නිසානේ දාන්නේ කියලා අහන්න හරි දැම්ම නිසානේ පුළුවන් වුණේ. ඉතින් ඒ වගේ මෝඩ බක පඬිතුත් ලෝකේ ඉන්නවා. උන් ගැන කම්පා වෙන්න ඕනේ නැහැ. අර හොඳ වැඩක්. දැන් අපි මෙහෙම ධර්මදේශනා කරද්දී පාව මේ මැදින් පැනලා බයිනා කට්ටි ඉන්නවා. ඇයි ඒ ඔළුව අවුල්නේ? මඤ්ඤම් නේ මඤ්ඤම්ද කියලා? තියෙන එහෙම يعني ධර්මදේශනාවක්වත් අනුමෝදන් වෙන සතුටු වෙන්න පිනක් නැති අය ඉන්නවා. එහෙමනම් අපි අනුමෝදන් වෙන්න ඕනේ. මොකද්ද? අද මේ කරන දේශනාව අපිට කරන්න බැරි නිසා අපි දේශකයන් වහන්සේගේ පින සාදු කියලා අනුමෝදන් වෙනවා. අමුතුවෙන් නොකිව්වත් සතුටු වුණා නම් හරි. සතුටු වෙන්න. ඒතර මේ ශ්‍රාවකයෝ මගේ මේ ශිෂ්‍ය පිරිස මගේ දිහා බලාගෙන වැඳගෙන සතුටු සිතින් බණ අහන දැක්ක මටත් අනුමෝදනාවක් ඇති වෙනවා. ඇයි? එයාලා බණ අහනවා අය ඒ පින මට අත් වෙනවා. ඇයි? ඒකට හේතුව ඒක මෙහෙමයි. ඉතින් සතුටු සිතින් ඉන්න ඕනේ. දැන් බඩේ කැක්කුම ඇදිලා වගේ ඈ කොණ්ඩේ අමාරු හැදිලා වගේ වමන යන ඔන්න මෙන්න වගේ ඉන්නකොට මේ දේශකයන් අතර සතුට වෙන්න බෑනේ. එක්ක දේශනාවේ ප්‍රශ්නයක් එක්ක මේ මිනිස්සුගේ බඩ නරක් වෙලා ඇති. ඒව දන්නේ නැහැ නේද? දේශකයන් වාසේ දන්නේ නැහැ නේ මොකද වෛද්‍ය පරීක්ෂණේ කළා නේ වාඩි වෙන්නේ පුටුවේ ඔක්කොගෙම. දැන් මූණ කළු වෙලා වගේ දෙනකොට ඉතන බණ හරි නැද්ද දන්නේ නැහැ. මේක අනුමෝදන් වෙන්න බෑ වගේ. හරිද? ඒ නිසා මේක අනුමෝදන් වෙන්න පුළුවන් අපිට තව කෙනෙක් කරන දේ අදිහා බලලා අපිට පවුත් පුළුවන් අනුමෝදන් අනුන්ගේ පව් වලට කර ගහනවා. අර කියන අනුන්ගේ සීනි කිරනවා කියලා.
එක එක කෙනා කරපු වැරදි අපි ගිහිලා හැමතැනම කියවලා කියවලා ඒක අනුමෝදනා කරනවා කට්ටියට. එතන මොකද මේ පව් රැස් වෙනවා. මොන රැස්ෙන්? පව් රැස්. තව කෙනෙක් කරන පවක්, තව තැනක් කියවනවා කියන්නේ පවක්. ඒක කරන්න එපා. මේක කරන්න මොකද්ද? අනුන්ගේ ඕපදූප කියන හොඳ පිංකම් ගැන. අපි දැන් ඔන්න කිරිපිඬු පූජ කළා කියලා අපි දැන් ඕපදූපේ තියෙනවා අපේ ඉතින්. තාම තියෙනවා, අපිට දාගන්න බැරි වුණා. ඒ තියෙන සටහන් කරගත්තියෝ හදලා අපි දානවා. දැන් අපි පැවිදි පිංකම් කරා, මේ හැම එකක්ම දැම්මා. සමහර අය කියන සිවුරු ඇරලා ගියාම මගේ පිංකම අයින් කරන්. ඔහෙලා සිවුරු ඇරපු බව කවුරුත් දන්නේ නෑ. ඒව හිතන්න එපා. ඒක සාදු කියලා අනුමෝදන් වෙද්දෙන් ඒ කුසාසිත. ඒ වෙලාවේ කුසාසිතෙන් ඉන්නේ. අද මහල්ල හෙට ගෙදරයි, ප්‍රශ්නයක් නෑ. වීඩියෝ එක තිබුණාවේ. ඇයි? තවත් අයට දැකලා අනු ගෙදර හොයන් එන්නේ නෑ. බිය වෙන්න එපා. මේ ලෝකේ ඉන්න පළවෙනිම එකම මෙහෙණින් වහන්සේ ඔබ නම් හොයන්නේ. එකම හාමුදුරු මම නම් ආව හොයන්නේ. එහෙම නෑ. උඹලා ගියයි කියලා සාසනේ පාඩු වෙන්නේ. තව ඕන තරම් මහණ වෙන්න පුණ්‍යවන්තයෝ පස්සේ. දැන් බලන්න අපි ගල්දුවේ මහණුනා 17. දැන් ඉන්නේ කී 3 දෙනයි. කීයක් ගිහිලා තියෙන්නේ? 14ක්ම නෑ. සමහර අය පරලෝ ගිහිල්ලා, සමහර අය ගෙදර ගිහිල්ලා. ඒතර අපිට ඕනනම් පුළුවන් ඒ ගෙවල් වලට ගිහිල්ලා ආධාරයක් වුණත් ඉල්ලන්ගෙන. මොකද පරණ කඩ යාළුවෝනේ. නේද? බය නැතු යන්න පුළුවන්. මොකෝ එක ටීම් එකේනේ, එකට මහන ඕනේ කියලා කියන්න පුළුවන්. ඒකෙන් පේනවා අපේ සරණස කියන කැමතිස්සම කියනවා ලොංගානට මහන්නලා අංගානට ඉතුරු නැහැ කියලා තියෙන. එහෙම නිසා ඔහොම මේ පින්කම් අයින් කරන්න කිව්වොත් මට මේ YouTube එකේම පින්කම් ටික අයින් කරන්න වෙනවා. ඇයි? ගොඩක් අය දැන් නැහැනේ. නේ? ඒ නිසා ඒක මොකද්ද? මේ පින්කම දැක දැක සතුටු වෙන එකක් විතරයි තියෙන්නේ. ඒක රූප මාත්‍රයක් විතරයි. ඒකෙන් කම්පා වෙන්න ඕනේ. සමහර ප්‍රසිද්ධ සරණාසල බණ කියලා ගෙදර යනවා. ඒ නෝනලා කතා කරලා කියනවා මගේ මහත්තයාගේ බණ අයින් කරන්න. මේ ටීවී චැනල් වලට කතා ලැජ්ජා තුන කියනවා නෝනලා නෝන කියන්නේ. මෙහෙමයි නෝනා, ඔයාගේ මහත්තයාගේ බණ අපි දන්නේ, අපි හාමුදුරුවන්ගේ බණ තමයි මේකේ තාලා දෙන්නේ. ඒක සාධාරණ නෑ කතාව. තමන්ට විලැජ්ජ නැත්තම් ඉන්න එපා. මොකටද ගියේ? ගියා නම් කටපියා ඉන්න ඕනේ. මේ බණ අයින් කරන්න කියන්න ඕනේ. ඒ නැහැ. සමහරට කෝල් කරලා කියනවලු මේ නැවත විකාශන යනවනේ රේඩියෝ වල. ලොගුවන්දිල කතා කරනවා. ඒ හාමුදුරුවෝ ගෙදරනේ දැන් ওই බණ ගියාට. ඇයිද? ඒ තරම් මෝඩයිනේ මිනිස්සු. බණ කිව්වේ භික්ෂුවක්. ගෙදර ඉන්නේ ගිහියෙක්. ඒ කියපු දේශනා කොච්චර? දැන් අපේ ඉන්නවා අපේ ගමේ ලොකු හොඳ ස්වයංවාසක කෙනෙක්. ඒ පොත තාමත් මුද්‍රණය වෙනවා. කුසල අකුසල කර්ම විපාක පොත. තම මුද්‍රණය කරන. හැබැයි කවුරුවත් දන්නේ ඒ සවනස් ඉන්නවත් දන්නේ නැහැ. නැද දන්නේ? මං උනත් කාටවත් කියන්නේ නැහැ. මොකෝ මේ මිනිස්සුන් කුසාසිත මම මොකටද නැති කරන්නේ? යාලා සතුටින් ඒ පොත කියවනෝනේ. පොත කියවන්නේ නැහැ අර කාරංචෝ. ආපෝ පොතවත් බලන්නේ. ඒ තරම් මෝඩයි අපේ අය. ගන්න ඕන ධර්මයේ නෙවෙයි ගන්නෙ. අර කොහෙවත් යන ඕපදූප කුණු කොට වල වැඩන්නේ. උන්වහන්සේගේ පොත වටිනවනම් අපි ඒක කියවන. ඒ ධර්ම දේශන ලස්සන නම් අපි ඒක අහනවා. එච්චරයි. අන්න ඒ විදියට අනුමෝදන් වෙන්න. එහෙනම් මෙතන කියන කුණු හොයන්න එපා. ලස්සන ලස්සන දේවල් විතරක්. අර මල් කඩලා වෙලා මල් වල හොඳ මල් තෝරලා මල් මාල ගොතනවා, නරක මල් ඉවත් කරනවා. ඒ වගේ කරන්න ඕනේ. එහෙනම් අපිට ඕන තරම් මේ පින කියන එක අනුමෝදන් වෙන්න පුළුවන්. අපිට තියෙන එක දෙයයි සිත පහදවා ගන්න විතරයි තියෙන්නේ. දැන් ලොකු අෂ්ටපාණ ගිලම්පස පූජාවක්, කිරිපිඬු පූජාවක් කරනදැල දැන් මේ කට්ටිය එතන මාස්වාදී අය ඔය තියෙනවා. එහෙම වාදී කට්ටිය ඉන්න මේ රටේ. ඔය කිරිපිඬු දෙන්න බැරිද දුගී දුප්පල් ළමයින්ට? දැන් මේ දවස් කිරි බොන්න නැතුව ඉන්නවා කියලා අන්න හිතන. මොකද හිතුවේ? Tamanට තියෙද්දි දෙන්නේ නැහැ. හැබැයි කතාව කියනවා අර කිරිපිඬු දැකලා හූල්ලනවා. මොන තරම් පවක්දනේ? දෙන දෙයට ලෝභ කරනවා. අනුන් දෙන්නෙත් මෙහි ඉඳන් අර පණ්ඩිත කතා කියනවා. එසේ ඒවත් දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි. තව කෙනෙක් දෙන දෙයට දැකලා අපි සතුටු වෙන්න ඕනේ. නැතුව දුක් වෙන්න ඕනේ. මසුරු වෙන්න එපා ඒවට. වෙනම දෙන්න. ඒතර අපි හනුබල බොනේ වයින් ගිහින් දීපංකෝ. ඒ කියන්නේ උන් බොනවා හොඳේ. උන් බොන විස්කි, බෑන්ඩි, අරකු, ගල් ඒව බොනවා. ඒවට කොච්චර සල්ලි යනවද? ඒව හිතන්නේ නෑනේ. අපි බුද්ධ පූජාවලදී කිරි ටික තමයි පේන්නේ. අර තියෙන ගීතේකුත් බෝ මැඩ වැගිරෙන කිරි කල දහසක කියලා. ඒකේ තියෙන්නේ ඇත්තර වශයෙන්ම හොඳ අදහසක් නෙවෙයිනේ. එවැනි මහා අමුතු අදහසකින් ලියපු සින්දුවන්නේ ඒක. ඔය අර විදිහට හිතන කට්ටිය ලියපු එකක් ඒක. එනේ ඒක කිරට හරින ළමයට දෙන්න කියලා කියන්නේ. බෝධිර දාන්න එපා කියනවා. හැබැයි කාට දෙන දේකට හුල්ලදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙන දේ. එහෙනම් ඒවට හුල්ලන්නේ යන්න එපා. ඒව කාල පෙරේත ලෝකේ යන්නත් එපා. ඒව ඉවත් කරලා අපිට දුන්නොත් වැළඳුවට කමක් නැහැ. නැතුව මේ දෙනකොට මිතන්න එපා. අපරාධි රස කෑම
මට දුන්නන මාත් කනවා. නැත්තම් අර කිව්වාගේ කැපකරු මහත්තයා කෝලු අද අයිස්ක්‍රීම් නම් බෙදන්න එපා පූජාන. මොකෝ ඒ මහත්තයෝ අයිස්ක්‍රීම් හොඳ නැද්ද? නෑ මට සෙමණියද? ඉගෙන එයා දන්නවා දැන් බෙදෙන ඔක්කොම කවුද කන්නේ. හොඳම බලලා හොඳට බලන් ඉඳලා තියෙනවා. විනාඩි 10ක් බැලුවා 15ක් බැලුවා භාග්‍යතුන් කන පාටක් නැද්ද? මම කනවා ඉතින්. හරි, ඒ නිසා ඒක පින නෙවෙනේ. ඔව්, ඉවත් කරාම කන්න පුළුවන්. හැබැයි පූජා කරන කෙනා කන එක ගැලපෙන්නේ නැහැ. වෙන කෙනෙක්ට දී යුතුයි. ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් මේ පින ගැන කියන්නේ කියනවා දවසක් වුණත් කියන්න පුළුවන්. අදට අපි කෙටි කරන්න එපා, මේක ඉවරයක් කරන්න ඕනේ. ඒ නිසා පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්, පින් දෙන්නත්. දැන් ගොඩක් අය දන්නේ ඥාතීන්ට පින් දෙන්න විතරයි පුළුවන් කියලා. මෙරිච් අය නෑ, ඉන්න අයටත් පුළුවන් දෙන්න. එයාට ඇහෙනව නම් දෙන්න පුළුවන්, අහන් ඉන්න කෙනෙක්ට. එහෙනම් පින් දීම පින්කමක්, පින් අනුමෝදන් වෙයි. තව දෙක ඇතර පහයි. වෙය්‍යාවච්ච සහ අපචායන. වෙය්‍යාවච්ච කියන්නේ වත් පිළිවෙත්. ඔය බෝ මළු යැමදීම, චෛත්‍ය මළු යැමදීම, මකුළු දැල් මොන නෙලීමද කැඩීමද? කැඩීම, මල් නෙලීම, මල් වලට පැන් ඉසීම, ගිලම්පස වත හදන එක, ඔය වගේ වත් තියෙනවා. ඉතින් ඔය මොනව හරි වතක් කිරීම පිනක්. එහෙනම් අපිට තේරෙනවා දැන් අපි මොන වගේ පින්කම්ද කරගෙන යන්නේ. මේ ඔක්කොම පින්කම් අපි දැන් කරලා තියෙනවා අද දවසේ. වෙය්‍යාවච්චත් කළා. අපචායන වැඩිහිටියන්ට දෙමව්පියන්ට උවටැන් කිරීම. ඒකත් කරනවා. බුලුවන් වෙලාවට දැන් අපිට දීදි ලැබේ අවස්ථාවත් වැඩිහිටියන් උපස්ථාන කරගන්න. අසනීපෙච්චලාට ගිලනුන්ට උවටැන් කිරීම. ධම්ම දේශන ඒක කරන්න ලැබෙනවද? හැමෝටම ලැබෙන්නේ නැහැ. අපි ඒ නිසා ධර්ම දේශනා කරවන්න ඕනේ. ආරාධනා කරවල ඔය තම රූපවාහිනී ගුවන් විදුලි කරන්නේ එහෙම. ඒ ධර්ම දේශනා කිරීමේ පින ගන්න. ධම්ම සවන පුළුවන්. කන් ඇහෙනවන අහනවන මොනවද තියෙනවද? කන් තියෙනවද? කන් තියෙන කන් ඇහෙන්නේ නැත්තම් මොකද කරන්නේ? අර ශ්‍රවණාධාරයක්වත් දාගන්න ඕනේ. ශ්‍රවණාධාර දාලා බැටරි බහැලා මොකද කරන්නේ? බැටරි දාන්න ඕනේ නැත්නම් ඒක දාගෙන කියන ඇහෙන්නේ නැහැ. ශ්‍රවණාධාරේ කණේ තියෙනවා. ඇහිච්ච ටිකවත් ඇහෙන්නේ නැහැ. මොකද ඒක ගහලා ඒකත් හිරවලානේ තියෙන මේ පැත්තේ. අර මැෂින් එක වැඩ කරන්නේ නැහැ මොකද බැටරි බහැලා. එහෙනම් උපක්‍රම කරන්න ඕනේ බැටරි දාගන්නත් අවශ්‍යයි. හොඳට කන් යොමු කරගෙන අහන්න. දැන් දේශකයන් වහන්සේ කරන්නේ බැරෑරුම් වැඩක්. මොකද හොඳට සිත කල්පනා කරලා ප්‍රඥාව යොදලා එයා කතා කරනවා. උන්වහන්සේ කියන දේ අපිට තියෙන මොකක් කරන්නේ? අහන් ඉන්න හරීම පහසුයි. අමාරු නෑ. එහෙනම් ඒ අසහා සිටින්න නේද? ඔබ අසහා සිටිනම් මම මෙසේ කියන්නේ. એટલે කියන්නේ ඒ කියන්නේ අහන් හිටියොත්නේ බණ කියන්න පුළුවන්. දැන් ඔක්කොම කියනවානේ ප්‍රතිස්සේප. අපි ඔය බණ අහන්නේ නෑ කියලා කට්ටිය කියන අපිට රැට රැ වෙන කුටි වලට යනවා. කුටි පැති අලි ඉන්න ඔබ හන්ද නම් කියයි කියලා කට්ටිය නැගිටලා යනවා. මොකෝ වෙන බණ දේශන එතනින්ම ඉවරයි. දෙවියන්ට නෙවෙයි ඉක්මන්න ඥාතින පින්දනවා ගිහිපෙවුන්ට. ගිහිපු කට්ටිය දෙන්න. තොර ශ්‍රාවකයා කන් යොමු නොකරන තා දේශකයන් වහන්සේට බැරි වෙනවා මේ පින්කම. එහෙනම් ශ්‍රාවකයාත් ඕනේ කන් යොමන්නට. දේශකයන් වහන්සේට පිස්සු තියෙන්නත් බෑ. හොඳ සිය තියෙන්නත් ඕනේ. පිස්සුදනවත් කියවනෝනේ. එහෙම කරන්නේ මේක හොඳ අවබෝධයෙන් අවධානයෙන් කතා කරන්න ඕනේ. අද මාතෘකාව පින. දෙන පින මාතෘකාව. ඊට අනුරූපව අපි මේ කතා කරන්නේ. එහෙනම් හරි. ඊයේ පව ගැන අද පින. අද හොඳයි. අද සතුටුයි හිතනේ. hina welama inne wo apaya amatha vela den ara 90 lakhse mataka wanne den den mataka thiyena ara kata aran inna radum 50 vimane kawadda labenne 500 divyanganawa 1000 kawada eida rattaram badu gal 60 den oka da adoluwe thiyen ena dammika upasaka mahatyata ehema labuna apitat labenna puluwa pin karanna ධර්ම ශ්‍රවණය කිරීම පිණක් හේතුව තමයි ඒ ශ්‍රවණ කරන මාත්‍රේ හොඳ දේ අහන මොහොතක් පාසා හිත පැහැදෙනවා. හිත පිරිසිදු වෙන, හිත පිරිසිදු වෙනාතෙන් තමයි පින පුණාදීති පුඤ්ඤං කියලා කියනවා. රාග දේශ මොහ වලින් හිත වැළකෙන අවස්ථාවට කියන පින. ඒ කියන අලෝභ ආදේශ මොහ කියලා. මේ මොහොත හොඳට උදාහරණයක් ගන්න පුළුවන්. අපේ මේ හිතේ අපි හැමෝගෙම අලෝභ ආදේශ මොහත දැන් වැඩ කරන්නේ කියන පින. ඊළඟට කියනවා දිට්ටුජු කම්ම මෙලව ඇත පරලව ඇත පිම්පව් ඇත කියන විශ්වාසය. ඒකත් පිනක්. සම්මාදිට්ඨියත් පිනක්. ඔන්න ඔය පින් කරන කෙනා මෙලව සතුටු වෙයි, පරලව සතුටු වෙයි, අවසානයේ අමා මහ නිවනට පාත් වෙයි. එන පින වරණා කරන්ඩ, පිනට සතුටු වෙන්න පුළුවන් තරම් පින් කරන්ඩ. එහෙනම් මේ දවස වැඩි වෙලාවක්ම ගෙවෙන්නේ මේ පැවිද්දන්ගේ අපේ සේනාසනෙ. අපිට බය නැතුව කියන්න පුළුවන් මේ වැඩිපුරම කරන්නේ පින. පව් කරන්නෙම නැති තරන්නේ පින්මයි කරන්නේ. ඔව්. ඒ නිසා මේ වචනේ හොඳට පරිස්සම් කරගෙන, කය පරිස්සම් කරගෙන, සිල්වත්ව ගුණවත් නැනවත් තමන්ට තමන් යමක් කරගන්නවා කියලා හිතන්න.
නැතුව මේ ස්වාමීන් වහන්සේගේ පුණ්‍යසයි මම මහණුනේ උන්වහන්සේ මම කරේතියන් හිටියෝ විතරයි මම පින් කරන්න කියලා හිතන්නේ එපා. ඒතර මට හැමම කරේතියන් ඉන්නත් බෑ. නිසා ඔහෙලගේ වැඩේ ඔහෙල කරගෙන යන්න මම පොඩි තල්ලුවක් විතරක් පස්සෙන් ඉඳන් දෙන්නම්. නැතුව මට අදගෙන යන්න බෑ. ගමරාලයි ගෝලයෝයි දිව්‍ය ලෝකයා වගේ මාත් එක්ක නම් යන්න අමාරුයි. එම නිසා මේ මගදී කුරුණිය පෙන්වන්න ගිය ගමන් ඔක්කොම බිම වැටෙනවා. හොඳේ. ඒ නිසා එහෙම යන්න ඉතින් ඉන්න එපා. තමන්ගේ වැඩේ තමන් කර අනලස් වෙන්න, වැඩිපුර වෙලා භාවනා කරන්න ලෝභ වෙන්න. එතකොට පින මහත්ඵලයි. මොකද මහත්ඵලම පින විපස්සනා. විපස්සනා වියදෙන්න පුළුවන් තරම් වෙලා ඉතුරු කරගෙන අනිත් කයි වාරු කතන්දර අඩු කරගන්න. පුළුවන් තරම් තනි වෙන්න උත්සාහ කරා. මම මේ කරන්නේ කියන්නේ නිවන් දකින්න ආසයි. අනිත් කට්ටියම ගලුවට ගන්න ඕනේ. ඔයාලා තනි වෙන්න එපා. කල්ලි ගහෙන්න. පිය සම්භාෂණ කර කර ඉන්න පින සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? වාචාල කතා කියනකොට පින් නෙවෙයි රැස් වෙන්නේ. අකුසල් රැස් වෙන නිසා තමන්ට නොමනා කතාවක් ඇහෙනවා නම් දුවන්න. පැත්ත පලාතේ අනේ මට නම් ඕවා කියන්න එපා. නොදකින් නොම දකින් කියලා දුවන්න. තෝරනම් මට ආයි කතා කරන්න එන්න එපා කියලා දුවන්න. තරහ කර ගන්නත් එපා. මග ඇරලා යන පොඩ්ඩක් මට මේ අවශ්‍යතාවයක් ඇති වුණා කියලා යනවා. ඒ පැත්තේ වොෂ්රූම් එකේ ඒ පැත්තේම පැනලා යන වටේ. ආයි මේ පැත්තෙන් එන්නේවත් මොකද තරම් භයානක ගිනි බෝම්බ කතාව තමයි මේ කට්ටිය එදිලා ඉන්නේ. මේක ඇහුනොත් එහෙම කාට හරි අපිත් ගස් නේ. ඒ වගේ තියෙනවනේ. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් හිත පරිස්සම් කරගන්න. එතකොට අපිට පිනෙන් පිරි නිවණින් සැනසෙන්න පුළුවන්. සර නිවන් දකින් නිවන් අවබෝධ කරගන්න තියෙන එකම රහස පින. පින්කරන කියන පාරමිතා පූර්ණය කරන. එහෙනම් අපේ මේ දේශනාවද අපිටත් ප්‍රඥා පාරමිතාවක් වේවා. ශ්‍රවණය කළ අයට ඒත් ප්‍රඥා පාරමිතාවක් වේවා. මේ පින් දෙකම අපි අනුමෝදන් වල අවමාරු කරගමු. එන අපිටත් මේ සේනාසනය තුලින්ද සුවසේ ගුණ පුරාගෙන ප්‍රාර්ථනීය පරිදි නිවණින් සැනසෙන්න ලැබේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු තුන් සදා අභිවාදන සීරිස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.